नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कामलोकय रूपलोकय अरूपलोके කියන ලෝක ධාතුන් තුනේම ඉන්නා වූ මනසේ ක්‍රියාත්මක කරමින් සද්ධාව පෙරදරි කර දෙන ධර්මයේ ඇසීමට පෙළගැහි සිටින්නා වූ සියලුම සත්‍යා කෙරෙහි වගේම අනෙක් සියලුම සත්‍යයන් කෙරෙහි පතල මහා කරුණාවෙන් තමන් වහන්සේ අවබෝධ කරගත්තා වූ ධර්මය මහා කරුණාවෙන් දේශනා කරමින් සත්‍යයන්ගේ මෝහය දුරු කරන්ට විශාල කැපවීමක් කළා වූ සත්‍යයන්ගේ సంతානේ කරුණාව දයාව මෛත්‍රිය පුබුදුවන්ට විශාල කරුණාවෙන් කැපවීමක් කළා වූ සියලුම සත්‍යයන් කෙරේ පතල මහා කරුණාවෙන් පාරමී පිරුවා වූ සත්‍යයන්ගේ අභිවෘද්ධියේ කැමැති වුණා වූ සත්‍යයන්ගේ විමුක්තියේ කැමැති වුණා වූ ලෝකයට සරණක් වූ පිහිටක් වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට සර්වචිතා ඥානින් පිරුණා වූ సంతානයක් ඇති මහා කරුණාවෙන් පිරුණා වූ సంతානයක් ඇති අනන්ත අපරිමාණ බුද්ධ ගුණයන්ගෙන් බුද්ධ ඥානයන්ගෙන් පිරුණා වූ බබළුණා වූ సంతානයක් ජීවිතයක් තරන්නා වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරයේ වේවා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිකලෙස් సంతානයේට සිතට ස්පර්ශ වූ ඒ ප්‍රඥාවට දැනීපෙනී ගියා වූ අනන්ත වූ අපරිමාණ වූ ධර්මස්කන්ධයට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරයේ වේවා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පාරමී ධර්ම බලයෙන් හිමුණා වූ මధుර වූ මනෝහර වූ ප්‍රණීත වූ අෂ්ටාංග සමන්නාගත දේශනාස්වරයෙන් ඒ දේශිත ධර්මය මහා කරුණාවෙන් ප්‍රඥාවෙන් දේශිත ධර්මය කණින් අසා නුවණින් මෙනෙහි කොට ධර්ම මාර්ගයට පෙළගැසි ධර්ම මාර්ගයට එක්කාසි වී ලෞතර බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා වූ ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසී ගියා වූ අස්තාරිය පුජ්‍යන මහා සංඝ රත්නයේත මම සිරසින් වැඳ නමස්කාර කරනවා මාගේ නමස්කාරයේ වේවා බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ අනන්ත වූ අපරිමාණ කියා නිමක් කරන්නට බැරි වූ ඒ උතුම් වූ සරණින් පිහිටින් ආරක්ෂාවෙන් ආනුභාව බලෙන් සහ මේ පින්වත් හැම දිනාම ඇඩුවා වූ කුසල බලෙන් වැඳ නමස්කාර කිරීමේ කුසල බලෙන් කුසල චේතනාවන්ගේ ආනුභාව බලෙන් අදත් මේ වෙලාවට අපේ මේ ධර්ම සාකච්ඡාව හැටියට ඉදිරිපත් කර ගන්නා වූ මාතෘකාව යටතේ කියලා දෙන ධර්ම කරුණු ටික අද මේ ලෝකවාසීව නොයේ රටවල් වලින් ඉඳගෙන අහගෙන ඉන්නා වූ පින්වතුන්ට ඉතාමත්ම හොඳින් තේරුම් ගන්නට ලැබේවා පැහැදිලිව තේරුම් ගන්නට ලැබේවා කිසිම පැටලෙවිල්ලක් නැතුව එක එක කාරණයක් පාසා ඉතාමත්ම හොඳින් තේරුම් ගන්නට ලැබේවා මෙනෙහි කරන්ටත් ලැබේවා නිවරදිව පැහැදිලිව ධර්ම කරුණු ටික තෝරා බේරාගෙන මෙනෙහි කරගෙන එහෙම ධර්ම මානසිකාරයක් උටගෙන ඒ ධර්ම මානසිකාරයේ ඔස්සේ භාවනාවක් හැටියට ධර්මයත් එක්ක හිත පිරිසුදු කරගනිමින් ගමන් කොට ලෞතර බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා මහා රහතන් වහන්සේලා විසින් සැනසීමේ නිවී අවබෝධ කොට ගත්තා වූ සදාකාලික සැප ඇති නිවනින් සැනසෙන්නට ලැබේවා නිවන් මේ ප්‍රතිපදාවේ කාන්ති මිහිත වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ප්‍රාර්ථනාවත් එක්ක අද මේ පින්වතුන්ට අපි ගත්ත මාතෘකාවක එක අංශයක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ දවස්වල අපි කතා කරන්නේ ප්‍රත්‍ය ධර්ම 24 පිළිබඳවයි. පဋාණය ඉගෙන ගැනීමේදී ප්‍රත්‍ය ධර්ම 24ක් කියවෙනවා. ඒ ප්‍රත්‍ය ධර්ම 24 අපේ හිත උඩ
නැවත නැවත මතු කරගෙන අරගෙන තියෙන්න ඕන. හිතට මතු කර ගන්නා වූ ප්‍රත්‍ය ධර්ම නිසා දහම් වැඩසටහන සාකච්ඡාව හොඳට කරගෙන යන්න පුළුවන් වෙනවා. අවබෝධයක් එන විදිහට කරගෙන යන්න පුළුවන් වෙනවා. මේ දවස්වල කතා කරන්නේ ප්‍රත්‍ය ධර්ම 24. ඉතින් ඒකට කියනවා නමක් මාත්‍රිකා හැටියට පဋාණ ධර්මයේ කියලා කියනවා. ඉතින් කතා කරන්නේ ප්‍රත්‍ය ධර්ම 24. මේ ප්‍රත්‍ය ධර්ම 24 දෙවෙනි ප්‍රත්‍ය අපි මේ දවස්වල නැවතී සිටින්නේ. දෙවෙනි ප්‍රත්‍ය කියලා කියන්නේ ආරම්මන ප්‍රත්‍ය. ආරම්මන ප්‍රත්‍යය වචනෙන් එහෙම වුණාට හරිම ගැඹිර ස්වરૂපයක් තිබෙනවා. එහෙම කියන්නේ අපි හැම එක්කෙනාගේම සත්වයෝ කියන අයගේ සත්වයෝ කියලා සලකන්නා වූ සෑම කෙනෙක්ගේම හිතක් තියෙනවා. හිත වැඩ කරනවා. චෛතසික වැඩ කරනවා. රූප හිමිකමක් තියෙනවා. සමහර හිතවලින් නිවන දැකලා තියෙනවා, සමහර හිතවලින් නිවන දැකලා නැහැ. රහතන් වහන්සේට සම්මුති හැටියට සත්ව කියන වචනේ පාවිච්චි කරනවා. මෛත්‍රී භාවනාවේදී රහතන් වහන්සේලාටත් මෛත්‍රී වඩනවා. ආර්ය සත්‍ය සූපත් වේවා. එතකොට හිතක් තිබෙන්නා වූ සෑම කෙනෙකුටම ඒ හිතේ තිබෙනවා එක්තරා විදිහක ගුණ හැපා, ගුණ ස්වභාවයක්. ඒ තමයි යමක් දැනගන්නා ස්වභාවය. යමක් දැනගන්නා ගතිය. යමක් දැනගැනීමේ ශක්ති විශේෂය. යමක් දැනගැනීමේ ಗುಣ විශේෂය හිතේ තියෙනවා. ඔය යමක් දැනගැනීමේ ශක්ති විශේෂය, ಗುಣ විශේෂය, දැනගැනීමේ ධර්ම විශේෂය ඒ හිතට තිබෙන නිසා තමයි යමක් දැනගන්නේ. ඒවට අපි කියනවා මොනවද? දැනගන්නා ශක්තිය තියෙන එකට ධර්මයට කියනවා හිත කියලා. එහෙම නැත්නම් විඥානය කියලා. ඉංග්‍රීසියෙන් මයින්ඩ් එක කියනවා. කොන්ෂස්නස් එක කියලා. එතකොට මේ මොන වචනෙන් කිව්වත් මොන භාෂාවල මොන වචන දාලා කිව්වත් මේක තිබෙන්නේ අරමුණ දැනගන්න, අරමුණ හිතන ගතියේ. දැන් මේ දවස්වල නැවත මතක් කරගන්න අපි කතා කරන්නේ අරමුණ පිළිබඳවයි. හිත පිළිබඳව නෙවෙයි. අපේ මාතෘකාව අරමුණ. ඒ තමයි මේ හිත, මේ හිතට දැනගැනීමේ ගුණය, දැනගැනීමේ ශක්තිය තිබුණාට දැනගන්න දෙයක් නැත්නම්, දැනගන්න දෙයක් නැත්නම් මොනව දැනගන්න? දැනගන්න බෑ. ඒ නිසා මේ දැනගැනීමේ ශක්තියට දැනගන්න තියෙන්න ඕන. ඒ තමයි අරමුණ කිව්වේ. හිතට දැනෙන දේ. ඔය හිත තිබුණ පළියටම දැනගන්න බෑ. ඒකට ඉදිරිපත් වෙන්න ඕන දෙයක්. දැන් මේ ඉදිරිපත් වෙන දේ අර දැනගන්නා හිතට උපකාරයක් වෙනවා කියලා අපි කිව්වනේ. යම්කිසි උපකාරක ගුණයක් උපකාර වීමක් වෙනවා. අපි බලමු මේ උග්ගස් කර්මාන්ත ශාලාවට ගියාම ඒකේ මැෂින් එකක් තියෙනවා. මේ මැෂින් එකෙන් කරන්නේ උග්ගස් සම්බරණය. වීල් දෙකක් එකතන කැරකෙනවා හරියට සෙට් කරලා. ඉතින් මේ ඇඹරන වීල් එකට ඇඹරෙන්න දෙයක් එපාය. එතකොට ඇඹරෙන්න දෙයක් නැත්තම් වැඩක් නැහැනේ. හිතට අරමුණු කිරීම වශයෙන් හිතට වැඩ කරන්න දෙයක් ඕනේ. ඇත්තට මේක මේ කියාගෙන ගියාට අපිට ලේසි කරුණු පහයි. ලේසි කරුණු පහයි තියෙන්නේ. අනිත්‍ය ඔක්කොම අමාරු. ඒ කියන්නේ අරමුණු තියෙනවා ගොඩක්. රූප අරමුණු තියෙනවා. ශබ්ද අරමුණු තියෙනවා. ගන්ධ අරමුණු තියෙනවා, රස අරමුණු තියෙනවා, පොට්ටබ්බ අරමුණු තියෙනවා. ඒ ටික අපිත් ඉතින් උදේ ඉඳලා රෑ වෙනකල් දකිනවා, අහනවා, බලනවා, ඌව විඳින නිසා ওই ටික ටිකක් අපිට යම්කිසි හැඩතලයක් දාගෙන හිතට තේරුම් කරගන්න හිතාගන්න පුළුවන්කමක් නැත්තේම නැහැ තියෙනවා. වැඩේ අමාරු වෙන්නේ ඔතන නෙවෙයි. මේ මනසට වැටෙන, මනසට අහු වෙන
සමහර තිබෙනවා අරමුණු. ඒවා පිළිබඳව අතපත ගහන්න ගියාම හරීම ගැඹීර ස්වභාවයක් තියෙන ඒ වගේ. දැන් සරල උදාහරණයක් කියලා හිතන්න බලන්න. අපි මෙහෙම හිතමු, අරමුණු කියලා කියන්නේ හිතට දැනෙන දේ කිව්වනේ. පේන දේවල්, ඇහෙන දේවල්, ගඳ සුවඳ රස ස්පර්ශ ඒවා පංචද්වාරයෙන් එනේවනේ. ඒවා ටිකක් ඔන්න අපිට දැනෙනවා, පේනවා, තේරෙනවා. ඔය දැකපු අහපු දේවල් පරණ වෙච්ච ඒවාත් තියෙනවනේ. යන්තම් යන්තම් මතකේවත් තියෙනවනේ. ඒවා ටිකක් මතු කරලා ගන්නකොට ටිකක් හරි අමාරුයි ඒක තේරුම් ගන්න. මතක් කරනවා කියලා අපි කියනවා. නමුත් මතක් වෙන විදිය හිතට අරමුණු වෙන විදිය ටිකක් ගැඹිරයි. සමහර අරමුණු තියෙනවා හරිසියුම්. හරිම සියුම්. අතිසේ සූක්ෂ්මයි. අපි හිතගෙනත් හිතනවනේ. හිතගෙන හිතනකොට හිත හරි සූක්ෂ්ම ධර්මයක්. හැබැයි හිත අරමුණු වෙන හිතට. චෛතසික ධර්ම ගැන බලන්න. චෛතසික ධර්ම හිතට අරමුණු වෙනවා. හැබැයි හරිම සූක්ෂ්මයි. හරිම සියුම්. අපි එකක් ගැන හිතමු. බාහිර ලෝකේ රූප ටිකක් ඕලාරිකයි කියනවනේ. තවත් එකක් මම කියන්න ඕනේ මෙතනදී. අපි මේ කතා කරන්නේ ධර්ම පරාසයක. අපි ඉගෙන ගන්නවා සිත් 89ක් පිළිබඳව. විස්තර වශයෙන් 121. චෛතසික ධර්ම 52ක්. රූප 28ක්, නිර්වාණ ධාතුවක්. 170ක් ධර්ම සමුදායක්. මධ්‍යම ප්‍රමාණය. මේ ටික තමයි මේ අරමුණු ආදි දේවල් කරගන්න ඉදිරිපත් කරගන්න දේවල්. තවත් මේට අමතරව තියෙනවා යන් යන්. දැන් අපි කියනවා මේ අහස කියන එක අපිට හිතන්න පුළුවන්. අහස කියලා කියන්නේ දැන් අහසේ තමයි යන්නේ. ප්ලේන් යනවා. අහසේ පක්ෂීන් පියාඹනවා. ඉතින් අපි අහසේ වලාකුළු තියෙනවා කියලා දැනගන්න. අපේ හිතට අහස අරමුණු වෙනවා. අපේ හිතට අහස අරමුණු වෙනවා. අපි සමහර වෙලාවට මිනිස්සුන්ගෙන් අහනවා මොකද මේ උඩ බලාගෙන අහන දිය බලයිනේ කියලා. අහස දිය බලා ඉන්නවා කියලා කිව්වත් එයා මොකක් හරි දෙයක් බලාගෙන ඉන්න නමුත් අපේ හිතට අහස ගැටෙනවා. අපේ හිතට අහස අරමුණු වෙනවා. අහසට පාටක් නැහැ. අහසට ප්‍රමාණයක් නැහැ. අහසේ කොටු නැහැ. අහසේ බරක් නැහැ. නමුත් මේ අහස හරිම සියුම්. හරිම සියුම්. මේ සියුම් වෙච්ච අහස අපේ හිතට අරමුණු වෙනවා. මේ හිත දැනගන්න අහස කියලා. ඔය වෙලාවට අහස තමයි හිතට අරමුණු වෙන්නේ. ඒක නිසා මේ අහසේ තිබෙනවා ඒ අහස ගැන ඒ අරමුණු කරන හිතටයි ඒ චෛතසික ටිකටයි තමන් අහස පැත්තට හැරිලා අහස වන තමන් පැත්තට හැරිලා අහස වන තමන් පැත්තට හරවලා ඒක තමන් පැත්ත හිතවන්ට සමා සම්බන්ධයෙන් චෛතසික ධර්ම පහළ කරන්ට සමා සම්බන්ධයෙන් සිතුවිලි පහළ කරන්ට ඉදිරිපත් වෙන්න පුළුවන් ගතියක් ඉදිරිපත් වෙලා පෙනී හිටින්න පුළුවන් ගතියක් ඔය අහසේ තියෙනවා. ඔය අහසේ ඔය අරමුණු වීමේ හැකියාව ගුණය කාටවත් නොදැනෙන්න තියෙන හින්දා තමයි කාටවත් බලාගන්න බැරි වෙන විදිහට සර්වචතාඥානෙත් නෙවෙයි අනික් කෙනෙකුට ලේසියෙන් බලාගන්න බැරි වෙන විදිහට ඒ අහසේ ඔය හිතකට උපකාර වෙන ගතිය තියෙන හින්දා තමයි අහසත් ආරම්මන ප්‍රතිශක්තියෙන් යුක්තයි කියලා කියන්නේ. අහසට තියෙනවා ආරම්මන ප්‍රතිශක්තිය. තවත් එකක් තියෙනවා ඒකේ. ඒ තමයි මේක අපි හිතමු පක්ෂියෙක් පියාඹල යනවා. පක්ෂියෙක් පියාඹල යනකොට ඒ පක්ෂියා තැනක ගහක ඉඳලා පියාඹල යනවා. ඒ යනකොට ඒ පක්ෂියාට පියාඹලා යන්න උදව් වෙන උපකාරන ප්‍රති වෙන ගතියකුත් ඒකේ තියෙනවා. ඒ පක්ෂියා යන්නේ අහසේ නිදැල්ල. අහසේ නිදැල්ල යනවා. ඒ කිසිම දෙයක් මේ හරියේ නැහැ. කිසිම සත්‍යක් මේ හරියේ නැහැ. මේ තියෙන්නේ මට යන්න පුළුවන් දෙය කියලා පක්ෂියාගේ හිතටත් ඒ අහස ප්‍රති වෙනවා. ආරමුණු වීම වශයෙන් ආරම්මන ප්‍රතියෙන් ප්‍රති වෙනවා. දැන් ওই විදිහට මේ හිත පිළිබඳව
අපි හිතනකොට හිතත් ආරම්මණයක් හැටියට ප්‍රත්‍ය වෙනවා. මෙහෙම එකක් තියෙනවා, අපි පුංචි කාලේ ගිහි ඉස්කෝලයක් තියෙනවා. හැදිච්ච වෙදිච්ච ගමක් නගරයක් ගෙදරක් දොරක් තියෙනවා. දැන් ඒවා සමහර වෙලාවට දැන් ගිහිල්ලා බැලුවොත් අපේ ගම අපි මුල් කාලේ දැකපු ගම නෙවෙයි. අපි ඉස්කෝල අපි මුල් කාලේ දැකපු ඒ ගොඩනැගිලි තියෙන ඉස්කෝල නෙවෙයි. ඒ කාලේ තිබිච්ච ගා නැහැ. අලුත් ගස් හැදිලා. ඒ පිටණිය නෙවෙයි. ඒ පාරවල් නෙවෙයි. ඒ පාරේ තියෙන ගෙවල් නෙවෙයි. මුදුම විදිහට වෙනස් වෙනවා. නගරයකට ගියාමත් එහෙමයි. ඒ වුණාට ඔය නගර හැදෙන්න කලින් ඔය ගෙවල් හැදෙන්න කලින් ඔය පිටණි පාරවල් ගස් කොළන් හැදෙන්න කලින් තිබිච්ච ස්වභාවයක් යම් කිසි දවසක අපේ හිතට පොඩි කාලේ වැදිලා කැවිලා අපේ හිතින් ඒක හිතලා ඕන්න දැන් නැකිලා අතීතෙට ගිහිල්ලා. හැබැයි ඒ පරණ ගස් පරණ පාරවල් පරණ ගෙවල් පරණ මිනිස්සු අද නැති වුණත් ඊ අයගේ මතකයන් ඒ අයගේ මතක රූප ඒ අයගේ ගම්වල ඒ ගම්වල මතක රූප පාරවල් මතක රූප නිකන් සෙවණලි වගේ අපේ හිතේ ඉස්සරහට ඇවිල්ලා පරණ දේවල් සම්බන්ධයෙන් බලපු කීපු දේවල් සම්බන්ධයෙන් අපේ හිතට මතක් කිරීම වශයෙන් තව තව හිත හදන්ත හිත පහල කරන්ත පරණ වෙච්ච අපි ගැන හිතාන්තුනේ කියලා කියන්න වගේ මෙතන දැනට තියෙන හිත අතීතයේ පැත්තට හරවගන්න පරණ දේවල් පැත්තට හරවගන්න පුළුවන් අමුතු විදිහේ හැකියා ගුණයක් ඔගේ තියෙනවා. ඔගේ ඉඳන් මතක් වෙන්නේ. ඒක නිසා මේ ආරම්මණය අරමුණු අතීත වශයෙන් තියෙන අරමුණු අනාගත වශයෙන් අරමුණු වර්තමාන අරමුණු නිර්වාණ අරමුණු ඊළඟට මේ අරමුණු ගත්තයින් පස්සේ අතීත වශයෙන් අනාගත වශයෙන් වර්තමාන වශයෙන් තියෙන දේවල් දකින්න දේවල් ඇහෙන දේවල් ඊට පස්සේ වර්ණය ඊට පස්සේ වර්ණ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඒ පංචවිධ රූප ඊළඟට ඔය තිබෙනා මරණාසන්න අවස්ථාවේදී ඇතිවෙනා වූ කර්ම නිමිති ගති නිමිති කර්ම කාලාත්‍රයට සම්බන්ධ නොවන ඊළඟට ප්‍රඥාප්ති වචන හැම දෙයකම මේක තියෙනනේ මහ පුදුම විදිහට. ඒක නිසා අපිට මාත්‍රිකාව ගත්තට ඒකේ අන්තිම සියුම් ස්වභාවයක් තියෙනවා. දැන් තව එකක් තියෙනවා ප්‍රඥාප්ති ගැන කතා කරාන් පස්සේ ඒකත් හරි සියුම්. දැන් කරුණු දෙකක් අපේ පින්වතුන් මතක තියාගන්න. ඒක ප්‍රයෝජනවත් වෙනවා වැඩගත් වෙනවා. කරුණු දෙකක්. ඒ තමයි හිතකට නිකන් පහළ වෙන්න බෑ. නිකන් පහළ වෙන්න බෑ. ඒකට අනිවාර්යයෙන්ම අරමුණක් අවශ්‍යයි. අනිවාර්යෙන් අරමුණක් අවශ්‍යයි. එකෙක් අහන්න පුළුවන් අනාගත අරමුණු කොහොමද වෙන්නේ කියලා. අනාගත අරමුණු ගැන මෙහෙම හිතන්න පුළුවන්. දැකපු එකක් හරි ආධාර කරන උපකල්පනාත්මක පින්තූර හදනවා. දැන් අපි හිතමු පිටණියක් තියෙනවා. ඉඩමක් ගන්නවා කෙනෙක්. ඉඩමක් අරගෙන දැන් අනාගත අරමුණු කියන ඒවා දැන් නැහනේ. ඒවා අරමුණු කරන්නේ කොහොමද කියලා කෙනෙක් අහන්න පුළුවන් හිතෙන්. ඒක වෙන්නේ මෙහෙමයි. ඉඩමක් ගන්නවා. ඉඩමක් අරගෙන එයා ගෙයක් හදන්න plan කරනවා. plan කරන්නේ අනාගතයට මෙන්න මෙහෙම එකක් මෙතෙන්ට එනවා කියන සිතුවිල්ල දාලා ඉඩමේ හදනවා මනෝමය ගෙයක්. ඒ ගේ දැන් නැහැ. ඒ ගේ අතීතයේ තිබුණෙත් නැහැ. දැනටත් අතීතයේ තිබුණෙත් නැහැ ඒ ගේ දැනටත් නැහැ. එයා අර ඉඩම දිහා බලලා ඒ ගේ හිතින් හයි කරනවා. ගේ ඉස්සරහා පැත්ත මෙහෙම. ගෙට ඉන්නේ පාර මෙහෙම. ජනෙල්ල මෙහෙම. වැට හතර වටේ කුසියේ මේ පැත්ත වහලේ මේ විදිහට ওই විදිහට අනාගතයේ එන ගේ මෙයා හදනවා. ඇත්ත වශයෙන්ම හිතින් ඒ හිතනකොටම තමන්ගේ ඇස් දෙක ඉඩම පැත්තට හරවලා
යංකෙජි ගහපු ගාමම අනාගතයට හැදෙන්න තිබෙනා වගේ ටස් ගාලා එයාට මතක් වෙලා එනවා. ඒක දැනට නෑ, අනාගතේ එන බවට උපිතට හොඳට වද්දලා එනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ගොඩ දේවල් හිතනවා. සමහරට වර්තමානයේ තියෙන දෙයක් ආධාර කරගෙන එතෙන්ට දාලා හයි කරන්න පුළුවන්. හැබැයි මේ එක අනාගතයට එන රූපය. අනාගතයට එන ධර්මයක් තමයි ඔය අරමුණු කරන්නේ. ඒ වෙලාවට බලන්ද අර අනාගතයට සම්බන්ධ දේවල් සම්බන්ධයෙන් ඒ රූපේ සම්බන්ධයෙන් අනාගතයට එන දේවල් සම්බන්ධයෙන් සිතුවිලි මවන්ට සිතුවිලි හදන්ට ඒ අරමුණ පුදුම විදිහේ උපකාරයක් වෙනවනේ. ඒක නිසා කියනවා ඒ ආරම්භණයේ තිබෙන හයියක්. ඒ ආරම්භණයේ තිබෙන මහ බලයක් මේ මෙතන එයා සම්බන්ධයෙන් හිතවන්න. ඔන්න ඔකට කියනවා ආරම්මන පත්‍යය කියලා. අහසේ තිබෙන හිතට උපකාරන ගතියට කියන ආරම්ම පත්‍යය කියලා. අතීතයේ වෙච්ච දේවල්ට තියෙන හිතුවිලි හදන්න උපකාරන ගතියට කියන ආරම්ම පත්‍යය කියලා. ඒ නිසා ආරම්මන පත්‍යය අහසට රූපවලට හිතවලට චෛතසිකවලට හැම එකකටම මේ ආරම්ම පත්‍යය ධර්ම පත්‍යය තියෙනවා. ඒ නිසා ආරම්මන පත්‍යය තමයි අපි කතා කරන්නේ. ඒක තමයි අපි මූල මාතෘකාව මේ දවස්වලට. ඒ ආරම්මන ප්‍රත්‍ය නිසා ආරම්මණයන්ගේ ආනුභාවයෙන් ආරම්මණයන්ගේ ප්‍රත්‍යයේ ගුණයෙන් මතුවෙන දේවල් මොනවද? ඒ කියන්නේ ප්‍රත්‍ය උප්පන්න ධර්ම මොනවද? ඒ ආරම්මණය උපකාර කරගෙන මතුවී එන පැලවී එන හැදී එන ඉදිරිපත් වන දේ තමයි සිත් සහ චෛතසික ධර්ම. සිතයි චෛතසික ධර්ම තමයි අරමුණු අරමුණු නිසා හැදෙන දේව. ආන්න ඒ විදිහට ආරම්මන පත්‍ය අපි තේරුම් ගන්න ඕනේ. ඔය විදිහට ගොඩ තියෙන සියුම් අරමුණු. දැන් මේ ඔය ඕලාරික ලෝකයට සම්බන්ධ දේවල් කියන්න පුළුවන්. ඒ වගේ තියෙන පාටයි සද්දයි අරව මේවනේ. හැබැයි මේ භාවනාවට ගියයින් පස්සේ ඇති වෙන අරමුණු ටිකක් තියෙනවා. එව්ව අතපත ගහන එක හරී සියුම්. ඔය අහස වගේ. ආදෙත් තියෙනවා මේ සූත්‍රාන්ත ක්‍රමයේ චතුත්ථ ධානයට ගියාම චතුත්ථ ධානයේ ඇවිල්ලා තියෙන්නේ ಗುಣ තිබෙනවා. ප්‍රධාන ಗುಣ දෙකක් තියෙනවා, බලවත් ಗುಣ දෙකක් තියෙනවා චතුත්ථ ධානයේ. ඒකට කියනවා පුදුම විදිහේ බලවත් උපේක්ෂාවක් තියෙනවා. හරි බලවත් තදබල උපේක්ෂාවක් තියෙනවා. ඒ උපේක්ෂා ගුණයයි සිහිය සතිය. ඒකට කියනවා උපේක්ෂා සති පාරිශුද්ධිය කියලා. පිරිසුදු වෙච්ච සිහියක් තියෙන උපේක්ෂාවක් තියෙන. ඒකෙන් හරීම සියුම් වෙච්ච ඒ චතුත්ථ ධානය හිතින් අරමුණු කරනවා ප්‍රඥප්තිය. ඒකට කියනවා අහස කියලා. ඒ අහස ප්‍රඥප්තිය හරීම සියුම්. මොකක්වත් නැහැ කියලා මෙනෙහි කරන අහස ප්‍රඥප්තිය. හරීම සියුම්. තව එකක් තියෙනවා, ඒ තමයි ආලෝකය. ආලෝකයත් හරිම සියුම්. මේ වගේ සියුම් සූක්ෂ්ම අරමුණු තියෙනවා. ඒවත් හරීම මේ හරීම ප්‍රබලයි. දැන් ඔය භාවනාවක් කරගෙන යනකොට ඊට සංසුන් වුණාම සමහර අයට වැටහෙනවා දැනවා යඤ්ඤන් නිමිති. ඒවා හිතේ පළපදියම් වෙලා තියෙන ඒවා නෙවෙයි. නමුත් මේ නිමිත්ත අපිට දඩසනේ කරන්න බැරි වුණාට ඒක තව මතකයි. තව මතකයි ඒක අත්විඳපු තැන වෙච්චදී ඒක හොඳට මතකයි. ඒ වගේ තියෙනවා හිත හදන්න පුළුවන් gati. ඔන්න ඔය විදිහට අපි තේරුම් ගත යුතු ආරම්මන ප්‍රත්‍ය සහ ආරම්මන ප්‍රත්‍යයෙන් හැදෙන හිත කියන ධර්මතාවය. මෙන්න මේ ටික තේරුම් ගන්නට අපි ඉස්සෙල්ලා කතා කරා හේතු ධර්ම හයක්. දැන් මේ කතා කරන්නේ මේ ආරම්මන ප්‍රත්‍ය ධර්ම පිළිබඳව. අපි තව එකක් අපි අද කතා කරමු. අපි යන් ඊළඟ ධර්මයට. මේක පිළිබඳව ඩික්කක් අපි සාකච්ඡා වශයෙන් ඉදිරිපත් කරගෙන දැන් සරලව හිතාගන්න අරමුණක් හැටියට, අරමුණු ස්වභාවයක් හැටියට හිතවලට උදව් වෙන උපකාර වෙන ප්‍රත්‍ය වෙන දෙයට කියනවා මොකද්ද? ආරම්මන ප්‍රත්‍ය කියලා. අරමුණක් නැතුව කවදාකවත් හිතක් ඉන්නේ නැහැ, චෛසිකෙන් නැහැ කිව්වනේ. ඒ නිසා හැම වෙලෙම සිත් වලට වැඩ කරන්ට පිහිට වෙන උපකාර වන දේ තමයි
ආරම්මන ගුණය. ඒ අරමුණු අරගෙන ප්‍රත්‍යුප්පන්නයක් හැටියට අරමුණු වල හේතුවෙන් සහ අරමුණු වල උපකාරයෙන් මතුවෙන්නේ සිත් 89ම 9ටම අරමුණු තියෙනවා. චෛතසික 52ටම අරමුණු තියෙනවා. ඒ වගේම අරමුණු හැටියට තියෙනවා සිත් 89යි චෛතසික 52යි රූප 28යි නිර්වාණ ධර්මයයි ප්‍රඥප්ති ධර්මයයි කියන මේ ඔක්කොටම තියෙනවා ආරම්මන ප්‍රති හැකියාව. ඒ නිසා පහළවන්නා වූ සිත් 89යි චෛතසික 52යි ඒකට කියනවා ප්‍රත්‍යුප්පන්න ධර්ම කියලා. ප්‍රත්‍ය නිසා හටගන්න ධර්ම. අද මේ පින්වතුන්ට මම තව කොටසක් කියලා දෙන්න. මේ තව කොටසක් කියන්න ඉස්සර වෙලා මම කැමති පොඩි කාලයක් ඉදිරිපත් කරන්න මේ පින්වතුන්ට මම මේ දවස් දක්වාම කියපු දේ. මේ පත්‍ය කතාවේ දෙවෙනි පත්‍යයේ කියපු දේ මේ පින්වතුන්ට වැටහුණාද? මේ පින්වතුන්ට තේරුණාද? මොකද්ද මේකෙන් තේරුම් ගන්නෙ? මොකද්ද මේකෙන් වැටහුනේ? මොකද්ද මේකෙන් තමන්ගේ හිතට අහුනේ? ආන්නේ ඒ කාරණය මේ වෙලාවේදී දැනගන්න එක හරි වටිනවා. මේ පින්වතුන්ගෙන් මේක දැනගත්ත ගමන් මම වෙන පැත්තකට අද මේ තව කරුණු ටිකක් එක යන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ දැන් කියපු ටික මම හිතනවා යම්කිසි හිතේ අවදිවීමක් හිතේ පිහිටා සිටීමක් වෙන්න ඇත කියලා. අපි ඒ වුණත් විනාඩි 5ක විතර කාලයක් අරගෙන අපි තහවුරු කරගනිමු මේ ආරම්මණයක තිබෙන ආරම්මන ප්‍රත්‍ය ගුණය ශක්තිය මේ පිඟුතුට වැටුණාද තේරුණාද කියලා. ඒ නිසා ඒ පිටබඳව පොඩ්ඩක් අහන්න ප්‍රශ්න තියෙනවා නම් අපි එතනින් එහාට අනෙක් පැත්තට හැරෙමු. හොඳයි ප්‍රශ්න අහන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. බොහොම පිං ඔබ වහන්සේ පැහැදිලි කරපු ටික තේරුණා. එක උදයක් ඉතා කෙටියෙන් දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ දැන් ආරම්මණයක තියෙන ප්‍රත්‍ය ශක්තිය ඒ ආරම්මණයේ තියෙන ශක්තිය වගේම ඒ ආරම්මණය අරමුණු කරන පුද්ගලයාගේ හැකියාව අනුවත් වෙනස් වෙනවද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. දැන් ඔබ වහන්සේ පැහැදිලි කර විදිහට මට හිතුනේ දෙවැනි ප්‍රශ්නේ ප්‍රත්‍යනීක ධර්ම කියලා දෙයක් තියෙනවද ආරම්මන ප්‍රත්‍යයට කියලා. තෙරුවන් සරණයි. ඒකේ පළවෙනි ප්‍රශ්නය ඒ තමයි පුද්ගලයාගේ හැටියට කියන එක මෙතනදී ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කරගන්නේ නැති එක හොඳයි. හේතුව මේ ධර්ම කතාවේදී සිත් කතා කරනවා, චෛතසික කතා කරනවා, රූප කතා කරනවා, ධර්ම හැටියට කතා කරනවා. පුද්ගල ආමන්ත්‍රණයක් තියන්නේ නැහැ. පුද්ගල ආමන්ත්‍රණයක් ගන්නෑ. හේතුව උදාහරණයක් හැටියට ගන්න පුළුවන්. සූත්‍ර දේශනාවල වගේ මේ වගේ පුජ්‍යල ඈදි ගන්න නැත්තේ පුජ්‍යලියු නැහැ පරමාර්ථ ධර්ම සම්බන්ධයෙන් අමුතු දෙයක් මේකේ කියවෙන නිසා. එතකොට ධර්මවල තිබෙන්නා වූ ශක්තියින් ධර්ම වූ ස්වභාවයන් තමයි කතා කරන්නේ. නමුත් මේ විදිහට එකක් කියන්න පුළුවන්. මේ විදිහට කියන්න පුළුවන් අපි කතා කරා දවසක් මේ මල් ගහක් ගැන. අපි අද හිතමු මෙහෙම අලියෙක් ඉන්නවා. පාරේ අලියෙක් යනවා. දැන් මේ අලිය කියන්නේ ප්‍රඥප්තිය. අලිය කියන්නේ ප්‍රඥප්තිය. එතකොට අලියෙක් පාරේ යනවා. ඒ අලිය කියන ප්‍රඥප්තිය, ඒ දර්ශනය, ඒක ඇවිල්ලා තර දර්ශනයක් නේ. යම්කිසි ස්වභාවයක් නේ. ඒ අලිය කියන ප්‍රඥප්තිය ඒකේ ආගේ රූපයයි, ඒකේ පිහිටීමයි වටේනේ මිනිසුරු බලනවා. ගොඩාක් බලනවා. එතකොට මේ අලිය කියනවා කියලා පාරට එන්න පුළුවන් මිනිස්සු. හැබැයි මේ අලිය කියන දර්ශනය අර වටේ ඉන්න මිනිස්සුන්ගේ හිතවල මේ උදාහරණයක් ඇතුළත් ගන්නේ බලන්නා වූ අයගේ වටපිටාවේ ඉන්න හැම එක්කෙනාගේම මහ විශාල විශාල වශයෙන් අලියා ගැන හිත පහල කරන්ට බලවත් ආරම්මන ප්‍රතිශක්තියක් එකේ තියෙනවා. සමහර අරමුණු වල ප්‍රතිශක්තිය වැඩි. සමහර අරමුණු වල මධ්‍යමයි.
අලියාගේ ඒ ආර අරියාගේ තිබෙන හැඩය ස්වරූපයේ ඒක ගොඩාක් අයගේ හිතවල චිත්තචෛසික හදන්ත ප්‍රතිඋප්පන්න ධර්ම හදන්ත හරි අනුභවයක් තියෙනවා බලයක් තියෙනවා බුදුරජාණන් වහන්සේගෙත් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ දිහා ගොඩාක් අය බලනවා බුදුරජාණන් වහන්සේ ගැන කතා කරනවා ඒක නිසා මේ බුදුරජාණන් වහන්සේ කියන බුද්ධ කියන වචනය බුදුරජාණන් වහන්සේගේ ගුණ කියන ධර්ම බුදුරජාණන් වහන්සේගේ රූපය මේ හැම එකම තියෙනවා ආරම්මන ප්‍රතිශක්තිය වැඩි ඒක නිසා ගොඩාක් අය මේ ආරම්මන ප්‍රතිශක්තිය වැඩි බුද්ධ කියන වස්තුව ගැන බුද්ධ කියන රත්නය ගැන ගොඩාක් සිතුවිලි හදනවා ඒ කියන්නේ පහළ වෙනවා කියන එක. ඒ වගේ ලෝකයේ තිබෙනවා ප්‍රත්‍යශක්තිය වැඩි මධ්‍යම අඩු ඒ වගේ තියෙනවා. තව එකක් ඇහුවා. පත්‍යනීක ධර්ම පිළිබඳ. පත්‍යනීක ධර්ම පිළිබඳව කතා කිරීමෙන් තියෙනවා පත්‍යනීක ධර්ම. පත්‍යනීක ධර්ම තිබෙනවා ඒක පොඩි වැඩියම යන්නේ නැතුව මේ අහපු ප්‍රශ්නයක් නිසා කියලා දෙනවා. කන්නාඩි සාප්පුවක මිනිසෙක් වැඩ කරනවා. එයා කන්නාඩි හදනවා. කන්නාඩි විකුණන්න තියෙනවා. එතකොට එතෙන්ද යනවා මේ මිනිස්සේ කන්නාඩියක් ගන්න. දැන් මේ කන්නාඩියේ අඬ ගියන් පස්සේ දැන් මේ කන්නාඩි තියෙනවා ගොඩක්. දැන් මේ කන්නාඩිය ගන්න ගිය මිනිස්යාගේ හිතවලට හිතට අර කන්නාඩි ටික ආරම ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ කන්නාඩි ටික පේනවනේ. කන්නාඩි දිහා බලාගෙන ඉන්නවා. කන්නාඩි දිහකට පුළුවන් ප්‍රතිශක්තියක් තියෙනවා. ඒ මනුස්සයාගේ හිතේ සිත් පහල කරන්නට අරමුණු පහල මේ කියන්නේ චෛතසික ධර්ම පහල කරන්නට මේ කන්නාඩි සම්බන්ධයි. හැබැයි කන්නාඩියට බෑ ඒ සාප්පුවේම තිබෙන්නා වූ අනිත් කන්නාඩි වලට දැర్శණය වෙන්න. ආන්න ඒ වගේ අනිත් එකකට අනිත් එකකට ප්‍රත්‍ය නොවන්නා වූ දේට කියන ප්‍රත්‍ය වෙන්නේ නැති මේ පහළ වෙන්නේ නැති ඒවට කියනවා පච්චනීක ධර්ම. පච්චනීක ධර්ම තියෙනවා. මං පච්චනීක ධර්ම වැඩිපුර කියන්නේ නැත්තේ ඒක පටලැ වෙන නිසා පච්චනීක ධර්ම තියෙනවා. තේරුවා සර්. අවසරයි සම්මාත පොඩි ප්‍රශ්න තියෙන සම්මාත බාහන් සඳහන් කළා. පරිණි ධානයේදී ධානයේ විචෙන් තියන්නේ අහස අරමුණු කරන්න පුළුවන් කියලා සන්නාස එතෙන්දී වෙනස අදහස් කළේ එතන අහස අරමුණු වෙන්නේ අහස පිළිබඳ තවත් සිතකින් අරමුණු වීමට සන්නාස නැත්නම් ප්‍රඥාප්තියක් වශයෙන් අහස මෙනෙහි කරලා එතන අරමුණු වීමෙන් සන්නාස පොඩ පැහැදිලි කරන තේරුම් ගන්න මේ චතුත්ථ ධානයේදී චතුත්ථ ධානයේ හරීම ශාන්ත වූ උපශාන්ත වූ නිවිගියා වූ හෙල්ලෙන්නේ නැත්තා වූ පිරිසිදු වූ සුපරිසුද්ධ වූ තితి භාවයට පත්ුණා වූ ආනන්දපත්ත වූ බොහෝම ප්‍රබල සමාධිය. ඒ සමාධියේට ඒ සමාධියේ සිතට බාහිර අහස අරමුණු නොවේ. බාහිර අහස අරමුණු වෙන්නේ නැහැ. ඒකට අරමුණු වෙන්නේ අහස කියන ප්‍රඥප්තිය පමණයි. ප්‍රඥප්තිය කියලා කියන්නේ අහස. අහස ආකාශයේ වෙන මොකක්වත් නැහැ අහස කියලා අහස ප්‍රඥප්තිය විතරයි. ඒකට කියන ප්‍රඥප්තිය ආකාශය කියලා. ඒක විතරයි පහළ වෙන්නේ. ඊට වෙනස් දෙයක් පහළ වෙන්නේ නැහැ. වෙන අරමුණක් කියන්නේ වෙන අහසක් ගන්න බෑ. බාහිර අහස ගන්න බෑ. ඒකට ප්‍රඥප්තිය ආකාශය විතරයි. ඔව් දැන් ස්වාමීන් වහන්සේ කෙටි ප්‍රශ්නයක් අහන්නම්. ස්වාමීන් වහන්සේ සඳහන් කළා මේ අනාගත අරමුණු ගැන. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි අනාගතයේ අපි අර ස්වාමීන් වහන්සේ ගත්ත උදාහරණයම ගත්තොත් යම් කිසි තැනක අනාගතයේ ගයක් පිළිබඳව කෙනෙක් සිහින මැවීමක් නැත්නම් හිතීමක් කරනවා නම් එතනදී ඒක අරමුණු වෙන්නේ සංඥාවක් ඇටියද ස්වාමීන් වහන්සේ ඇත්තටම අනාගත රූප කියලා කියන්නේ ඒකද අනාගත රූපයක් කියලාද කියන්නේ නැත්නම් සංඥාවක් කියලා ස්වාමීන් වහන්සේ දැන් අපි හඳුන්වන්නේ සංඥාව උදව් වෙනවා
සංඥාව උදව් වෙනවා හොඳටම ගත්තයින් පස්සේ අපි ඉස්සර වෙලා දැකපු ගෙවල් තියෙනවා පාරවල් තියෙනවා ගේට්ටු තියෙනවා ඒ වාගේ උපකාරයක් වෙන්න පුළුවන් හැබැයි ඒ ගේට්ටුවම නෙවෙයි මේක හරිම සියුම් කියලා කියන්නේ දැන් බලන්න අපි කුරුණෑගල පැත්තේ ගෙදරකට පන්සලකට ගිහිල්ලා අපි හිතමු ගෙදරක් කියලා කුරුණෑගල ගෙදරක ගෙදරක් දැකලා තියෙන එකේ වහලේ ඒකේ ජනෙල් ඒකේ බිත්තිවල පාට ඊට පස්සේ වටේ වැට ගේට්ටු පඩිපෙළ ඕව දැන් අපි දැකලා තියෙනවා ඕක දැකලා දැන් අපි ඒ ගේ ඔය කියන ස්වරූපය ගන්න අපි හැරිලා හිටිය පැත්තක් තියෙනවා අපි ගෙට මූණ දාලා අපි හිටපු පැත්තක් තියෙනවා ඒ ගේ කෝ නැගිනේරෙන්ට පුළුවන් බස්නාහිර හරි උච්චුර හරි අපි ඒ රූපේ ඔය කියන තාලය ඔය තියෙන පින්තූරේ වර්ධගත් එක්තරා පැත්තකට හැරිලා දැන් අපි මේ හිතේ එනකොට ඒ පැත්තට තමයි එන්නේ ඔක අපි ඒ බලපු පැත්තත් එක්ක තමයි ඒක එන්නේ දැන් අපිට දැන් හිතන්න පුළුවන් ඒක අහවල් තැනේ ඒ එනකොටම අතීත ආරම්මණයක් හැටියට තමයි අතීත ආරම්මණයක් හැටියට ඒ ගේ හරියට එනවා අපි ඔක අපි හිතමු දැන් යනවා දැන් ගිහිල්ලා බලන්න එතකොට ඒක තියෙනවා අපි ඒ අත්විඳින්නේ වර්තමාන ආරම්මණය ඉස්සෙල්ලා අපි හිතාගන්නේ අතීත ආරම්මණය දැන් ඔය දෙක කැවිලා තියෙන බව හැබෑව දැන් අපි ඉඩමක් තියෙන තැනකට ඇහිස් ඉඩමක් හැබැයි ඒ හිස් ඉඩමට ගිහිල්ලා අර ගේ අර බලපු හැටියටම අපිට අරකේ හයි කරන්න බෑ අර බලලා තියෙන ගේම අපි ඒ බලලා තියෙන ගේම මෙතෙන්ට දාන්න ගියාට අරමුණෙන් ගැලවිලා අහකට යනවා ඒක ඒ කියන්නේ කොච්චර හිතන්න ගියත් අර අපි මේක උඩ මේ අලුත් ඉඩම උඩ හිතලා බලන්නකො අලුත් ඉඩම උඩ අර පරණගේ හයි කරන්න ගියාට හැම වෙලෙම අපි හිත යන්නේ අර කුරුණෑගල පරණ තැන තමයි. ඒකේ වදින්නේ නැහැ. පොඩි සංඥාවක් නිකන් ඒක නිසා ඒ වගේ ගයක් මෙන්න මෙතන පුළුවන් ඒ කියන නැති ගයක් අර වගේ එකකට හරි ඒකට කිට්ටුවෙන් යන එකකට හරි අනාගත වශයෙන් නිකන් සෙවණල්ලක් මවන්න පුළුවන් අරක හිතින්නේ අන්න ඒක හරි සියුම් ගතියක්. හරිම සියුම් ගතියක්. ඔය මනසේ වැඩ කෑලි බලන්න ඔයව පොඩ්ඩක් එහෙට මෙහෙට කරලන්න ඕන. දැන් හිතලා බලන්නකෝ මේ ඔය පරණ එකක් දාන්න පුළුවන්ද කියලා. දැන් ඕකම තියෙනවනේ දැන් බලන්න මේ මෙහෙම හිතන්න බලන්න වෙන මිනිස්සෙක් ඉන්නවා. ලස්සන මිනිස්සෙක්. ලස්සන මිනිස්සයා අපි දැකලා තියෙනවා කොළඹදී දැක්කා හොඳට කාලා බීලා ඉන්න හිටපු හොඳ මිනිස්සෙක් අපේ ගෙදර ඉන්නවා ටිකක් කැත පහේක් කෙනෙක් ඉතින් මූණත් ඇදී කියලා ඉතින් මේ දැන් අර ලස්සන මිනිස්සයාගේ රූපය නිකන් හිතින්වත් දාන්න බලන්න මෙයාට හයි කරන්න බලන්න එනවද කියලා හැම වෙලෙම දෙකට කැරිලා යනවා නිරතිශේප කරන ආරය වෙනම දේ අතීත ආරම්මණයයි වර්තමාන ආරම්මණය අනාගතයට දාන්න යන එකයි හරිය උත්සාහයෙන් ගිහිලා කිට්ටු කරන්න ගියත් හැම වෙලෙම රොක් වෙනවනේ වැටලා යනවනේ රතෙන්ද ඒක නිසා අනාගතයට අපි දාන එක දැනට නෑ නමුත් අපි අර සංඥාවේ උදව්වත් ඇතුව අර නැති එක අපි අමුතු විදිහට පින්තූරගත කරගන්නවා ඒක තමයි අනාගත රූපය හැටියට සලකන්නේ තේරුම් ගන්න මොහොම් කිව්වා නේද? එතකොට ඇත්තටම අර රූපය කියන මේ සතර මහා භූත ගති ඒවා මේවා ඔය අතීත අනාගත කියන තැනට ඒ දෙන්නේ නැද්ද කියන ප්‍රශ්න තමයි ආවෙන්න නැහැ. ඒකයි ඉතින් දැනගත්ත යුතුයි. ඉතින් හරි. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඉරුවන් සර්නේ ස්වාමීන් වහන්සේ මේ උපපත්ති සිත ස්වාමීන් වහන්සේ ප්‍රතිසන්දි සිත ආරම්භන ප්‍රත්‍ය වශයෙන් භවංග සිත පවංගසිත ස්වාමීන් වහන්සේ පත්‍ය උපන්න වගේ වශයෙන් තේරුම් ගත්තාම හරිද ස්වාමීන් වහන්සේ ආය හිමීට කියන්න බලන්න මොකද්ද ප්‍රතිසන්දි සිත ස්වාමීන් වහන්සේ ආරම්භන ප්‍රත්‍ය වශයෙන් උත්
භවංග සිත ප්‍රත්‍යයෙන් ඒ ආරම්භන ප්‍රත්‍යයෙන් උප්පන්න සිතක් වශයෙන් තේරුම් ගන්න හරිද ස්වාමීන් වහන්සේ? මෙහෙමයි මහත්තයා. ආරම්භ ප්‍රතිසන්දි සිත ප්‍රතිසන්දි සිත දැනට අපිට අපි දැන් ප්‍රතිසන්දි ගත්ත හිත අපි දැනට උත්සාහයෙන් උත්සාහයෙන් හිතුවොත් මේ වෙලාවට පහළ වෙන හිතට අපේ මුල් ප්‍රතිසන්දි සිත ආරම්භන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. දැන් හිතනකොට එතකොට ඉස්සෙල්ලා ප්‍රතිසන්දි සිත තමයි අරමුණ අපිට දැන් ඒ ප්‍රතිසන්දි සිතේ අරමුණ හැටියට දැන් පහළ වෙන හිත තත්ත්ව උප්පන්නයි. ඊළඟට භවංග සිත අපි හිතනවා භවංග සිත කොහොමද මොන වගේද? ඒ භවංග සිත ආරම්මණයයි ඒ ආරම්මණය නිසා ඇතිවෙන ඒ ගැන හිතවන හිත්තික ප්‍රතිඋප්පන්නයි. හැබැයි ප්‍රතිසන්දි සිතට ප්‍රතිසන්දි සිතම අරමුණු වෙන්නේ නැහැ. ප්‍රතිසන්දි සිතට අරමුණු වෙන්නේ කරුණු තුනයි. එක්කෝ කර්මය ආරම්මණය වෙනවා, එක්කෝ කර්ම නිමිත්ත ආරම්මණය වෙනවා, එහෙම නැත්නම් ගති නිමිත්ත ආරම්මණය වෙනවා. ඔය කරුණු තුනෙන් එකක් විතරයි ප්‍රතිසන්දි සිතට අරමුණු ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ. ඊළඟට භවංග සිත. භවංග සිතටත් ඔය ගතිහිකින් එකක් තමයි ආරම්ම ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ. මේ විදිහටයි මාත්‍ය. අප්‍රමාණ සින් ස්වාමීන් වහන්සේ. දැන් ආරම්භන ප්‍රත්‍යයෙන් අතීත අනාගත වර්තමාන හැටියට මේව බලනකොට දැන් අපිට කාය දිට්ඨිය දුරු කරගන්න කොහොමද ඒක අපි බලන්නේ? ඒ වගේ දෙයක් හිතලා දැන් සංකාය දිට්ඨිය දුරු කරගන්න වගේ ඒ පැත්තට හිතේ මුලින් තියෙන්න මේ වාගේ තිබෙන්නේ මේ ඇවිල්ලා ධර්ම ස්වභාව මිසක ඒ වගේ පුද්ගලික පුද්ගල ඈඳී ශක්ති නෑ. දැන් කරන්ට් එක නිසා වතුර රත් වෙනවා, උණු වෙනවා. නමුත් විදුලිය කියන එක කරන්ට් එක කියන එක වල පුද්ගල එහෙම ශක්තියක් තිබුණාට වතුර රත් වෙන ගතියක් කට් කරන ගතියක් තිබුණාට පුද්ගල බලයක් ඒකට නැහැ. ශක්ති විශේෂයක්, ගුණ විශේෂයක්, ස්වභාව ධර්ම විශේෂයක් විතරයි. ඉතින් මේ අනාගත වශයෙන් පවතින අරමුණු ඒව ගැන අරමුණු කරන හිත් මේවා ඇවිල්ලා එහෙම මේ සක්කාය දුට්ඨිය කියලා කියන්නේ පුජ්‍යලයක් ඉන්නවා කියන එකනේ. එහෙම පුජ්‍යල ස්වභාව නෙවෙයි මේවා. නිකන් අරමුණක් තියෙනවා. ඒ අරමුණ මේ තවත් ධර්ම වලට පෙනීගෙන යනවා. එච්චරයි. ආරම්මන ප්‍රත්‍ය ගුණයේ තියෙනවා අරමුණේ. ඒක දැනගන්නා වූ හැකියාව ගුණේ තියෙනවා හිතේ. එච්චරයි. ඉතින් එතකොට මේ ධර්ම හැටියට බලනකොට මේ ධර්මයේ මේ ගුණේ තියෙනවා, මේ ධර්මයේ මේ ගුණේ තියෙනවා, මේ ධර්මයේ මේ ලක්ෂණේ තිබෙනවා, මේ විදිහට බලනකොට ඒ ධර්ම ස්වභාව බැලීම ඒ ධර්ම මාත්‍රා ගැන ඒ විදිහට හිතීම දැන ගැනීමම පුද්ගල දෘෂ්ටිය නැතිවීමට උපකාරන. ආයේ ඒකට ගිහිල්ලා පුද්ගල ස්වභාවයක් ආයේ එක්කාසු කරන්නේ ඈඳන්නේ නැහැ. ඒකෙම කලවල. ඒක නිසා මේ අනාගත වශයෙන් අරමුණු වීම, අතීත වශයෙන් තිබුච්ච ඒවා අරමුණු වීම, ඒවා අරමුණු කිරීම විතරයි. ඒ වගේ කෙනෙක් පුද්ගලයෙක් ජීවත් නැහැ කියලා මෙනෙහි කරනකොට ඒක අතර ඒ මෙනෙහි කිරීමම තමයි ප්‍රතිපදාවක් වෙන්නේ සක්කාය දිට්ඨි නැති කරත්. තිරුවන් සරණයි. ධර්මෝපදේශ සාවනාස. එතකොට අපි දැන් අපි පැනවුවත් අපි මනසින් අතීතයක් අනාගතයක් පැනවුවොත් එතන අපි ඒක ලෝකෙට අහු වෙලා වගේ කියලා මට හිතෙන සාවනාස එහෙම හිතන කියලා අරදීද? ඒක කරන්නේ මෙහෙමයි. ඒක මේ ආරම්මන ප්‍රත්‍යයට කතා කරනකොට ඒක දකින්න ඕනේ මෙහෙමයි. අපි පනවනවා
පැන වෙනවා. එහෙම එකක් තියෙනනේ. දැන් ඔන්න මෙහින් හිතින් හිතින් පනවනවා කියලා කියනවා. පනවනවා කියලා කියන්නේ අමුතු දෙයක් නෙවෙයිනේ හිතා ගන්නවා කියන එක. හිතා ගන්න. ඒ හිතා ගන්නට ඇයි ඇයි හිතා ගන්න පුළුවන්කම තියෙන්නේ? හිතේ තිබෙනවා එහෙම හිතවන ගතියක්. ඒක ඇවිල්ලා කෙනෙක් නෙවෙයි. ඒ ඒක හිතක තියෙන හැ ඒ හිතට අවශ්‍ය කරන සංකලන ටික එකතු වුණාන් පස්සේ එහෙම හිතක් ওই විදියට යම් කිසි දෙයක් පිළිබඳව හිතා ගන්න ගතියක් තියෙන. ඒ හිතා ගන්න ගතිය තියෙන්නේ ඒක ඒ එහෙම ගති ස්වභාවයක්, ලක්ෂණ ස්වභාවයක්, ධර්ම ස්වභාවයක් ඒකේ තියෙන හින්දා. ඊළඟට එහෙම හිතා ගන්න හිතට අරමුණු වෙන එකක් තියෙනවානේ. ඒ අරමුණු වෙන එකත් ඔය නිකම් මේ හිතකට අනේ ඔන්න හිතාගන්න ඉච්ඡාවි කියනවා වගේ ඔය අරමුණක් හැටියට ඉදිරිපත් වෙනවා. ආන්නේ ඒ ධර්මතා දෙක මිසක වෙන මොකක්වත් නැහැ. ආයේ පැනවීම කියලා එහෙම පැනවීම කියලා දේශනාවේ තිබුණාට කෙරෙන්නේ හිතින් නියං කිසි දෙයක් ගැන මේ විදිහට එක විදිහකට හිතාගන්නේ. ඒකට නමක් දානේ. ඒකට නමක් දාලා නිකන් හිතින් අරමුණු කර ගැනීම. ඉතින් ඔය ඔය එකක් හිතෙනවා අනිත් එක හිතනවා. එකක් හිතනවා අනිත් එක ඒකට අරමුණු වෙනවා. ඔය ධර්මතා දෙක විතරයි තියෙන්නේ. එතන පුජ්‍යලියෙක් නැහැ, හිතන දේත් පුජ්‍යලියෙක් නැහැ, හිතන එකක් පුජ්‍යලියෙක් නැහැ. ඒවා ඇවිල්ලා අමුතුම විදිහේ මේ මේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඔය හැම තැනටම පුළුවන් තරම් අපි කරලා තියෙන්නේ මම කියන එක පුළුවන් තරම් ගාවලා ඒක හැම තැනටම කොටලා තියෙන හින්දා මේ ශක්තියක් හැටියට හිතාගන්න අමාරු ගතියක් තියෙනවා කෙනෙකුට. දැන් බලන්න මට මෙහෙම හිතෙනවා කියලා කියනවනේ. මම මෙහෙම හිතනවා කියලා කියනවා. මට මෙහෙම හිතෙනවා කියලා කියන්නේ අර හිතට දැම්මානේ මම කියලා. මට මෙහෙම හිතෙනවා කියලා කියන්නේ ඒකට හිතට දැම්මානේ මට කියන ගතිය. මට මෙහෙම අදහස් වෙනවා. මම මේ අදහස් කරනවා. මම මෙහෙම අදහස් කරනවා නෙවෙයි. හිතේ තිබෙනවා යම්කිසි දෙයකට නිකන් හිතා හිතීල යන ගතියක්. ඒ හිතීල යන ගතියට මම කියන එක වැටෙලා තියෙනවා. ඒක අයින් කරගන්න බැරි ගතියක්. ඉතින් මේ විදිහට ශක්තිය හැටියට හිතනකොට, ගුණ හැටියට හිතනකොට, ධර්ම හැටියට හිතනකොට, පුජ්‍යලිය හැටියට නොසිතා ආන්න ඒකම තමයි මුළු දෘෂ්ටි නැතිවෙන්න උපකාර වන ධර්ම ස්වභාවයේ ප්‍රතිපදාව. ප්‍රතිධර්ම 24ේ දැන් අපි දෙකක් පිළිබඳව කතා කළා. මේ ප්‍රතිධර්ම 24ේ මේ දෙවෙනි එකකින් පස්සේ තිබෙනවා අව ප්‍රත්‍යක් ගැන කියනවා. ඒ තමයි තුන්වෙනි ප්‍රත්‍ය අධිපති ප්‍රත්‍ය කියලා. අධිපති ප්‍රත්‍ය කියලා ඉස්සර වෙලාම අපි මේ කාරණේ තේරුම් ගන්න ඕනේ. අධිපති ප්‍රත්‍ය මොකද්ද ඒ? අධිපති ප්‍රත්‍ය. ප්‍රත්‍ය කියන එක තේරෙනවා. ඒ කියන්නේ යම්කිසි දෙයකට උපකාර වෙනවා කියන එක. හැබැයි අධිපති කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. අධිපති කියලා කියන්නේ යම්කිසි තැනක මොකක් හරි දෙයක් ලීඩර්ෂිප් එකක් දරනවා නම්, මොකක් හරි දෙයක් ප්‍රධානත්වයේ දරනවා නම්, ආන්න ඒ ප්‍රධානත්වයේ දරන ලීඩර්ෂිප් එක දරන්නා වූ ධර්මයක් තිබෙනවා නම් ඒක තමයි අධිපති කියලා කියන්නේ. දැන් ඔය තිබෙනවනේ මේ විදුලි ට්‍රාන්ස්ෆෝමර් කියලා. ට්‍රාන්ස්ෆෝමරේ තියෙන්නේ විදුලිය පේන්නේ නැහැ. විදුලිය පේන්නේ නැතුණාට ඒක තියෙනවා විදුලිය ප්‍රධානයි. ඒකනේ ඒ විදුලිය ප්‍රධාන නිසා තමයි වයර් රදින්න හේතුව. විදුලිය ප්‍රධාන නිසා තමයි වටේට වැටවල් ගහන්න හේතුව. විදුලිය ප්‍රධාන නිසා තමයි ට්‍රාන්ස්ෆෝමර් හදන්න හේතුව. ඉතින් විදුලිය හරිය අධිපති එතන. හරි බයයි. කිට්ටු වෙන්නේ නැහැ. ඒ නිසා විදුලිය පේන්නේ නැතුණාට අනිත් ඔක්කොම ටික කන්ට්‍රෝල් කරන තමයි ඉන්නේ. අන්න ඒ වගේ ගතියක්. අධිපති ප්‍රත්‍ය උපකාර වෙනවා අනිත්‍යයට. ඒ නිසා ප්‍රධානත්වයෙන් අධිපති ස්වභාවයෙන්
අනිත් ධර්ම වලට උදව් වෙන උපකාර වන්නා වූ ලක්ෂණේ තිබෙන දේවල්ට කියනවා අධිපති භාවයෙන් අධිපතිත්වයෙන් උපකාරයෙන් උපකාර වෙනවා කියලා. එතකොට තව එකක් තියෙනවා අධිපතිය කියලා කියන්නේ දැන් පිටරටක දැන් පිටුමු දැන් ගෙදර තාත්තා ගෙදර ප්‍රධානියා ගමනක් ගිහිල්ලා එනවා. එනකොට ළමයි ටික කොහොම කෑ ගහනවා දුවනවා පයින්නවා තේ ඕන තියෙනවනේ. ගෙදරක ප්‍රධානියා පියතුමානේ තාත්තනේ. සමහර වෙලාවට යන්යන් ගෙවල් වල අම්මා ප්‍රධාන වෙනවා. දැන් මේ තාත්තා නැති වෙලාවේ හරියට සද්දපත් කෑ ගහනවා දඟලනවා. ඉතින් දැන් තාත්තා කොහේ හරි ගිහිල්ලා එනවා. ගේට්ටුවෙන් ඇතුල් වෙලා කඩුල්ලෙන් ඇතුල් වෙලා එනකොටම අර සද්ද බද්ද ඔක්කොම නැතිලා යනවා. සද්ද බද්ද ටික ඔක්කොම නැතිලා යනවා. අර කෑ ගහපු කෑ ගැහිල්ල නවතින්න පුදුම බලයක් අර පීතුමා ගාව තියෙනවනේ. ඒ සද්දේ නවත්තන්න කිසිම ඕඩරයක් නැතුව. තව එකක් තමයි මේ ස්කෝලර් ප්‍රින්සිපල්. ස්කෝලේ අධිපති විදුහල්පති. විදුහල්පතිතුමා නැති වෙලාවට ළමයි නටනවා දැඟලනවා කෑ ගහනවා. හැබැයි විදුහල්පතිතුමා එනවා කියපු ගමම අර කෑ ගහන ළමයි ඔක්කොම නිශ්ශබ්ද ශබ්ද නිශ්ශබ්ද වල සම්පූර්ණ සංවර වෙනවානේ. එයාගේ තියෙනවා එහෙම ගතියක්. අනිත් අය තමාට නම්ම ගන්න. අනිත් අය තමා යටතට ගන්න. අනිත් අයව පාලනේ නිකන් තමාගේ බලයක් නිසා පාලනේ කරගන්න ගතියක් ඕගේ තියෙනවනේ. ආන්න එහෙම ධර්ම තියෙනවා. ඒ කියන්නේ සිත් කියන ඒවා පුජ්ජලිව නෙවෙයිනේ. ආත්ම නෙවෙයි ජීව නෙවෙයිනේ. චෛතසික කියලා කියන්නේ පුජ්ජලිව ආත්ම ජීව නෙවෙයිනේ. රූප කියන්නේ පුජ්ජලිව ආත්ම ජීව නෙවෙයිනේ. නිවන කියන්නේත් එහෙම ආත්මයක් ජීවයක් පුජ්ජලයක් නෙවෙයි. ඉස්කෝල මහත්තයා කියන්නේ ජීවියක් ආත්මයක් පුජ්ජලෙක් නෙවෙයි. ඔය සම්මුති ලෝකේ විදුහල්පති වුණාට ඇත්තම පරමාර්ථ ධර්මයේ එහෙම එකක් නැහැ. පුජ්ජලයකුත් නැහැ, විදුහල්පති කෙනෙකුත් නැහැ, විදුහලකුත් නැහැ. සම්මත ලෝකේ දරුවෝ ඉගෙන ගන්නවා. සම්මත ලෝකේ දරුවෝ ශිෂ්‍යයෝ ඉන්නවා. පරමාර්ථ වශයෙන් ගිහිල්ලා බැලුවාන් පස්සේ එහෙම ඉගෙන ගන්න ශිෂ්‍යයෙකුත් නැහැ, ඉගෙන ගන්න දරුවෙකුත් නැහැ. ඉතින් ඔය ස්වභාවයෙන් තියෙන තුකොට පංචස්කන්ධයක් කියනා වූ ධර්ම ස්වභාවය තවත් පංචස්කන්ධයක් කියනා වූ ධර්ම ස්වභාව රා සමූහයකට කිට්ටු වෙනකොට පංචස්කන්ධයක් ඉන්න අනිත් පංචස්කන්ධ ටික නිකන් අමුතු විදිහක ආකාර ස්වරූපයකට පරිවර්තනය වෙනවා. ඉතින් මේ එක පංචස්කන්ධයක තියෙනව නේද මේ අනිත් ඒවා නිකන් යම්කිසි වෙනස් කිරීමේ ගුණ ස්වභාවයක්, ගති ස්වභාවයක්, අධිපති භාවයක්, ලීඩර්ෂිප් එකක් අමුතු ගතියක් තියෙනවනේ කියන එකත් අන්න ඒ වගේ අනිත් ධර්මවලට අනිත් ධර්ම සමුදායක්, අනිත් ධර්ම රාශියක්, අනිත් ධර්ම ගොඩක් තවත් ධර්මයකට නතු කරගන්න, පාලනය කරගන්න, කන්ට්‍රෝල් කරන, යටතටපත් කරගන්නා වූ ගති සමහර ඒ වගේ තියෙනවා. සමහර ඒ වගේ තියෙනවා. අපි සරලව බැලුවොත් එහෙම ආහාරවලට මිරිස් වැඩි වුණායින් පස්සේ ඒ මිරිස් වල තිබෙනවා මිනිසු කෑ ගස්සන ගතියක් තියෙනවා. හඳුළු වක් කරන ගතියක් තියෙනවා. නහය බුරුල් කරන ගතියක් තියෙනවා. ඒ වගේම වතුර ඉල්ලන ගතියක් තියෙනවා. ඒ තරම් බලයක් ඒකේ තියෙනවා. ඒ වගේම තියෙනවා ලුණු. ලුණු වල තියෙනවා කෑම වලට වැඩි වුණොත් එහෙම ලුණු වල තියෙනවා ඒ ලුණු ඒ කෑම ඉපා කරන ගතිය. කෑම උයපු එක්කෙනාට බන්නවන ගතිය. ලුණු දාපු එක්කෙනාට බන්නවන ගතිය. ඒ වගේම පිළිකුල් කියලා ගොඩාක් වචන කතා කරන ගතිය. ඒ වගේම ඉපා කරන ගතිය මහා ගොඩක් තියෙනවා ඒකේ. ඒක අධිපති ස්වභාවයක්. ආන්න ඒ වගේ අනිත් ධර්මයක් තමාට නතු කරගන්න, පාලනය කරන, යටත් කරගන්නා වූ ධර්ම වලට ඒ හැකියාව තියෙන ඒවාට කියනවා අධිපති ප්‍රත්‍ය ස්වභාවයේ තියෙන ධර්ම කියලා. අධිපති ප්‍රත්‍ය කියලා කියන්නේ අනිත් එක මේ අධිපති ප්‍රත්‍ය අධිපති භාවයෙන් ලීඩර්ෂිප් එකේ හැටියට
उपकार धर्म समुदाय धर्मता दिवा अरमुन खतियत अधिपति वेनवाकट उपदीना धर्म ख्यात अधिपति वेन आरमन ख्यात अधिपति वेनो आरमन अधिपति එකට උපදින ධර්මයක් හැට අධිපති වෙනවට කියන සහජාත අධිපතිත්වය කියලා. ඒක නිසා අධිපති ධර්ම අධිපති ප්‍රත්‍යය විස්තර කරන ආකාර දෙකට. අපේ පින්වතුන් හැමදෙනාම මේ දෙකම ඉගෙන ගන්න ඕන. දෙකම දැන ගන්න ඕන. අධිපති ප්‍රත්‍යය විදි දෙකක් වෙනවා. ආරම්මන අධිපති විදිය සහජාත අධිපති විදිය කියලා. ඒක අපි මෙහෙම තේරුම් ගනිමු. දැන් අපි මේ දවස්වල කතා කරානේ අරමුණු පිළිබඳව එතකොට අරමුණක් ගත්තම ඒ අරමුණේ තියනවා කිව්වා නිකන් තමාගේ පැත්තට තමාගේ දිශාවට හිතක් නිකන් අද්දවලා ගන්න ගතිය අද්දවලා හරවාගෙන තියාගෙන තමන් වෙන වැඩිපුර හිතවන ගතිය තියනවා කිව්වනේ ඒක වෙන්නේ අර අරමුණේ තිබෙන්නා වූ හිත නමගන්න හිත බැඳගන්න හිත අල්ලගන්න ශක්තියක් ඒකේ තිබෙන නිසා ඒකනේ අරමුණට බර වෙලා නැමිලා හිත පහළ වෙනවා එහෙම එකක් තියෙනවා එහෙම වෙන්නේ අරමුණක තිබෙනවා අමුතු බලයක් අර තාත්තට වගේ අර විදුහල් ප්‍රතිවරයට වගේ ආරම්මන ප්‍රති විතරක් නෙවෙයි ඔය අරමුණක තියෙන ओके आरम्मन अधिपति आरम्मन अधिपति एक अरमुन आरम्मन प्रत्येन प्रत्येन आरम्मन अधिपति प्रत्येन प्रत्येन देखी प्रत्येन अभी मेहमे हितमु विदुहल्पति रेकुट दरुदेन्ने ये दरुदेन्ना तिस्कोले टेकर गयान ඒ දරුව දෙන්න ඉගෙන ගන්නෙත් ඒ ගුරුතුමා විදුහල්පතිවරයා වැඩ කරන ඉස්කෝලේ. ඉතින් මොකක් හරි කාරණයකට මේ විදුහල්පතිවරයා යනවා ඉස්කෝලෙන් එළියට. ඊය ගමන් දැනගත්ත ගමන් අනිත් ළමයි එක්ක එකතු වෙලා මෙයාගේ දරුව දෙන්නත් කෑ ගහනවා. දුවනවා නටනවා අනිත් අයට වද දෙනවා හිංසා කරනවා. අර මේ ඔය කෑ ගහගෙන යනවා. දැන් විදුහල්පතිවරයා එනවා. එනකොට මේ ළමයි දෙන්න අනිත් අයට පීඩා කරන එක ගහන එක බයින එක ඔක්කොම ටික නවත්තලා එකපාරම නවතිනවා අනිත් ළමයිත් නවතිනවා ඒ කරුණ දෙකක් නිසා එකක් තමයි විදුහල්පතිවරයා එන නිසා මේ ළමයි නවතිනවා ඒ වගේම තමයි තාත්තා එන නිසා නවතිනවා එක අවස්ථාවකදී අදි ධර්මතා දෙකක් තියෙන එකක් තමයි පියතුමා කියන ගතිය බලපානවා විදුහල්පතිවරයා කියන එකත් බලපාන අරමුණක් ගත්තයින් පස්සේ අරමුණ චිත්තචෛසික ධර්මයන්ට ආරම්මන ප්‍රත්‍යයනුත් ප්‍රත්‍ය වෙනවා ඒ ප්‍රත්‍ය වෙන වෙලාවේ නිකම් ප්‍රත්‍ය වෙන්නේ ආරම්මන අධිපති ප්‍රත්‍යයනුත් ප්‍රත්‍ය හේතුව ඒකේ තියෙනවා අමුතු ලීඩර්ෂිප් එකක් එකක් තමයි මේ තියෙනවා මේ විශේෂයෙන්ම හිතින් ලොකුවට ප්‍රධානත්වයට දාලා ගරුත්වයෙන් ගන්න අරමුණු තියෙනවා. ඒ අරමුණුට කියනවා ඉෂ්ඨ අරමුණ කියලා. ඒ හොඳ අරමුණු. ලොකු අරමුණු. ඒ වගේ අරමුණු දැන් බලන්න මේ කොහොමද ඔබ අපි හිතාගන්නේ? ප්‍රංශය ගැන හිතන්නකො. ප්‍රංශය ගැන හිතපු ගමන්ම අර මේ තියෙනවනේ අර කුළුණක් මේ ඒ කුළුණ අමතක කරන්න බෑ. ඒකේ තියෙනවා නිකන් ලොකු ගතියක්. ප්‍රංශය ගැන හිතනකොට කුළුණේ තිබෙන ලොකු ගතිය. ඒ ඉතින් කුළුණ ගැන හරි ගොඩක් කතා කරනවා හිතන. එහෙමකක් තියෙනවා. ඒ වගේ සමහර අරමුණු වල තිබෙනවා හරි ලොකු හයිය ගතියක් තියෙනවා. ඉෂ්ට ආරම්මණයේ තිබෙනවා අන්න එහෙම ස්වභාවයක්. ඊළඟට ඔය වගේ හිතවලට ලොකුට ලොකුට අහුවෙන්නා වූ ගරු කරලා ප්‍රධානත්වයට දාලා ඒ වගේම ලොකුවට හිතලා ගන්න අරමුණු තියෙනවා ඒ වගේ තිබෙනවා ආරම්මන අධිපති ස්වභාවය
හොඳට හොඳට තියෙනවා හැම එකටම හොඳට තියෙනවා සමහර ඒවා ඒකට කියනවා ආරම්මන අධිපති ස්වභාවයෙන් අරමුණු වෙනවා සහ බලපානවා චිත්තචෛතසික ධර්මයන්ට කියලා තව එකක් තිබෙනවා දැන් ආරම් අධිපති ස්වභාවය තේරුම් ගන්නට ඕන ආරම්මන අධිපති සහ සහජාත අධිපති කියලා සහජාත අධිපති කියලා කියන්නේ මෙහෙමයි ධර්මතා හතරක් තියෙනවා ඡන්ද චිත්ත විරිය විමර්ශ කියලා මේ ධර්මතා හතරත් එක්ක ධර්ම පොකුරක් තමයි ඔය සිත්වල පහළ වෙන්නේ අපි හිතමු ලෝභ සිතක් පහළ වුණා කියලා ලෝභ සිතක් පහළ වෙන්නේ තනියෙ නෙවෙයිනේ ලෝභ සිතක් පහළ වෙන්නේ තවත් චෛතසික ධර්ම රංචුවක් එක්කනේ ඒ රංචුවට කියන්නේ සරුවචිත්ත සාධාරණ ප්‍රකීර්ණක අකුසල ආද ඔහොම කියනවනේ මොන මොන නම් වලින් කිව්වත් ඒ හිත ඇතුළේ චෛතසික ධර්ම පොකුරක් තියෙනවා රංචුවක් ඔය රංචුවත් එක්ක තමයි ඔය හිත වැඩ කරන්නේ ඉතින් ඒ ධර්ම රංචුව ඇස්සේ ඒ රංචුව ආවන් පස්සේ ඒක ඇස්සෙත් තියෙනවා ප්‍රධානත්වයේ දරන ධර්ම ඒකට කියනවා සහජාත එකට උපදින එකට උපන් ධර්මයන් අතර පවතින අධිපති ස්වභාවයේ දරන ධර්ම කියලා. ඒ තමයි ඡන්ද චිත්ත විරිය විමර්ශන. චෛතසික ධර්ම වශයෙන් හතරයි සිත් වශයෙන් එකයි. ඡන්දේ විරිය විමර්ශාව කියනා වූ ධර්ම චෛතසික ධර්ම. චිත්තේ කියලා කියන්නේ හිත. මේ කියන ධර්මතා හතර එක වෙලාවකට එකිනෙ ප්‍රධානයි. ඡන්දයේ සමහරට සමහරට හිත සමහරට විරිය සමහරට විමර්ශාව ඔය දෙක ප්‍රධාන වෙනවා. ඊළඟට ඒ ප්‍රධාන වෙලා තව තියෙනවනේ අනිත් ධර්ම චෛතසික ධර්මයි මේ හිත් එකයි ඒව තමයි ප්‍රත්‍යඋප්පන්න ධර්ම හැටියට කලකට. දැන් එතකොට අපි දැනගන්න ඕන මොනවද? දැනගන්න ඕනේ මේ අධිපති කියලා කියන්නේ එකට චිත්තචෛසික ධර්ම සමුදායක් පහළ වුණොත් ඒ චිත්තචෛසික ධර්ම සමුදායයේ නිකන් පාලන අධිපතිත්වය ගත්තා වගේ නිකන් අමුතු ලීඩර්ෂිප් එකක් අරගෙන ක්‍රියාත්මක වෙන ධර්ම ස්වභාව තියෙනවා. ඒ ධර්ම ස්වභාව ඒකට කියනවා සහජාත අධිපති ප්‍රත්‍ය ධර්ම. ඊළඟට තව එකක් තේනවා ආරම්මන යක් හැටියට ඉදිරිපත් කළා ඒකත් අධිපතිත්වයේ අධිපතිත්වයෙන් ක්‍රියාත්මක වෙන හේතුව මතකත් තියාගන්න මේ එක ධර්මයක් තවත් ධර්මයකට උපකාර වෙන්නේ එකම විදිහෙන් නෙවෙයි ඒකයි මේ පဋාණේ තියෙන තවත් වැදගත්කම දැන් අර එකක් තියෙනවා මේ එක ධර්මයක් පහළ වෙන්නේ එකම හේතුවක් නිසා නෙවෙයි හේතු රාශි ගොඩාක් තියෙන්න ඕන වටේ උපකාරක ධර්ම ගොඩාක් තියෙන්න ඕන උපකාරක ධර්ම ගොඩකින් තමයි එකක් හැදෙන්නේ ඒ වගේම තමයි යම්කිසි ධර්මයක් තවත් ඒකට උපකාර වෙනකොට එකම විදිහට නෙමෙයි උපකාර වෙන්නේ ඒකේ තියෙන උපකාර වීම කීප ආකාරයක් තියෙනවා ඒක නිසා මේ එකම ධර්මයකට රංචුවකට මේ අරමුණ ආරම්මණයක් හැටියටත් ප්‍රත්‍ය වෙනවා ඒ අරමුණ අධිපති ධර්මයක් හැටියටත් ප්‍රත්‍ය වෙනවා ඒකත් තේරුම් ගන්න හොඳයි මම මේ වෙලාවේදී මේ පිංගුතුන්ට මතක් කරේ ඔය තවත් අපිට සාකච්ඡාවට ඉදිරිපත් වෙන කරුණු ටිකක්. ඒකෙත් තිබෙනවා ආරම්මන අධිපතිත්වයේ ගත්තයින් පස්සේ ඒකෙත් තිබෙනවා අර විදිහටම ධර්මතා තිබෙනවා ප්‍රත්‍යඋප්පන්න ධර්ම තිබෙනවා ප්‍රත්‍ය වෙන්නා වූ ධර්ම තිබෙනවා ඒ වගේම ප්‍රතිනීක වෙන ධර්මක් තිබෙනවා. අපි ඒ ටික ඊළඟ අවස්ථාවේදී කතා කරමු සාකච්ඡා කරමු. ඉතින් අපි මේ වෙලාවේදී මේ පින්වත් හැමදෙනාම එක්කාසු වෙලා මේ ධර්ම මණ්ඩපේට ගොනු වෙලා ඉතින් හිතරින් සම්බන්ධ වෙලා මේ බණ අහන්න හිතන්ට මෙනෙහි කරන්න ඉතින් පෙරකැහි ඉන්නේ කියන ඉතින් අපි බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව ඉතින් සිහිපත් කරනවා සහ හැම එක්කෙනාටම යම් ධර්ම පිපාසයක් තිබෙනවා ධර්ම දැනුමත් හොඳට තියෙනවා
සමහරයිගේ ධර්ම දැනුම තියෙනවා හොඳට තියෙනවා ඒ වගේම යම් යම් තැන්වලදී ප්‍රශ්න වශයෙන් අහලා පොඩි පොඩි පැහැදිලි කර ගැනීම අවශ්‍යයි ඒ ඇරෙන්න හොඳ දැනුමක් ලබාගෙන තියෙනවා ඒක ඇත්ත වශයෙන්ම ප්‍රශංසා කළ කියන්නත් ඕන අනිත් එක මේ බලන්නකෝ මේ දැන් තවත් එකක් තමයි දැන් අපිට හම් වෙනවා මේ භාවනා කරපු භාවනා කරන අය භාවනා කරන හම් වෙන සමහරලාට ඔච්චර භාවනා කරත් පණ හැව්වත් ධර්ම සාකච්ඡා කරත් අර අපි ගෙනාපු තියෙනවනේ මේ මහා පරපතල චින්තන විදිහ ඒ කියන්නේ අපි ලෝකයේ ගැන හිතනවා ලෝකයට සම්බන්ධ දේවල් අදහස් කරනවා කතා කරනවා අර පුජ්‍යල සංඥාව පොඩ්ඩක්වත් යන්නේ නැහැ නේ අහකට නිකාන් අර කතා කරන වෙලාවට යට යනවා ඊට පස්සේ පොඩ්ඩ ඉවර ගැසිටි ගමන් අර නැති කරපු පුජ්‍යලියෝ නැති කරගෙන යන පුජ්‍යලියෝ ධර්මයෙන් අර ගහ වටවන පුජ්‍යල මේ හිතපු ගමන් ඔළු උස්සලා එනවා නිකන් මහා ආත්ම සංඥාවෙන් දෘෂ්ටියෙන් මහා විදිහට එනවා අරව අයින් වෙන්නේ නැත්තේ ඒ තරමටම මේක මහා බලවත් විදිහට කාවැදලා තියෙන නිසා. ඉතින් මේක කොහොම හරි වැටෙන්න ගහලම තමයි මතු කරන්නේ. ඒ නිසා මේ ධර්ම සාකච්ඡාව ඇසීම ඒ සඳහා විශේෂයෙන් උපකාර වෙනවා. ඉතින් අපේ පින්වත් හැමදෙනාටම මේ අවතාවක් හමු වෙලා ඒ වගේම ඉස්සරහදී ඔය ඉස්සර වෙලා අපි මේ ටික කියාගෙන යන් මේ විදිහට ඊට පස්සේ අපි තව අරගෙන එක එක අරගෙන ලස්සනට මේකේ තියෙනවා විස්තර කරලා ඒවත් අරගෙන සාකච්ඡා කරලා ඉතින් අපි සසර දුකින් මිදීයන්ට මේ ධර්මයේ උපකාර කරගනිමු ඒ නිසා මේ වෙලාවේදී මේ ඇහිමෙන් හිතීමෙන් මෙනෙහි කිරීමෙන් උපදවාගත්ත සියලු පින්බලෙන් හැමදෙනාටම ධර්මාභෝධය වේවා කියලා මම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා මොනහට තියෙනවනම් අහන්නත් පුළුවන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. එතන මට යම් කෙනෙක් ප්‍රශ්නයක් මෙතන ඉදිරිපත් කරලා තිබුණ පසුගිය මාතෘකාව සම්බන්ධයෙන් මම අලුත් මාතෘකාවට යොමින් කලින් ඒ ප්‍රශ්නය අහන්න හිතුවා. ස්වාමීන් වහන්සේ එතනදී මෙහෙම ප්‍රශ්නයක් අහනවා මේ හසිතෝත්පාද සිතට අරමුණු වෙන පත්‍ය මොකද? එතනදී ආරම්භන පත්‍ය වශයෙන් යෙදෙන්නේ කුමක්ද කියන එක වගේ ප්‍රශ්නයක් අහලා තියෙනවා සාමින් වහන්සේ ඒකට අපි පිළිතුරක් දීලා අලුත් කොටසට යමු කියලා හිතුවා සාමින් වහන්සේ තෙරුවන් සරණයි. හසිතෝත්පාද සිත ඇවිල්ලා ලෝකෝත්තර සිතක්. ඒ ලෝකෝත්තර සිතට කුමක් හෝ දෙයක් අරමුණු වෙන්න පුළුවන් සත්ව ආරම්මණයක් විශේෂයෙන්ම. ඒ වගේම කර්ම ආරම්මණයක්. චිත්ත ආරම්මණයක්. ඒ වගේම තමයි තමන් ගැන හිතෙන්න පුළුවන්. ඒකට උදාහරණ තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ හිතේ පහළ වෙච්ච විදිය දැන් අර ඊරියක් දැක්කා කියන්නේ බුදුරජාණන් වහන්සේ. එතකොට සිනහ පාල කරනවානේ. ඒ කියන්නේ එතනදී ඒ පහළ වෙන්නේ සත්‍යයට වෙච්ච විපත ගැන නෙවෙයි hina වෙන්නේ. සත්‍යයට වෙච්ච විපත ගැන නෙවෙයි ලෝකයේ හේතුඵල ධර්මයන්ගේ තියෙන බොරු පරිවර්තන වීම. දැක්කයින් පස්සේ එතනදී ඒ අරමුණු වෙලා තමයි ඒ සිනහ පහළ වෙන්නේ. අනිත් එක තමයි කර්මයක් විපාක දෙන්න එන විදිය. කර්මයක් කරලා තියනවා කෙනෙක් ඒක දැන් විපාක දෙනවා. එහෙම නැත්නම් අනාගතේ විපාක දෙන්න යන. එතකොට එතනදී අරමුණු වෙන්නේ කර්මය. මේ කර්මය මෙන්න මේ විදිහට මේකේන දැන් ඉන්නේ මෙතන මේ தත්ත්වය මේ ස්කන්ධ පංචකය අහවල් තැනදී මෙන්න මේ විදිහට බබලෙනවා. මේ එතකොට කර්ම ආරම්භය. ඒ වගේම තමයි තමන් අරමුණු වෙනවා. ඔය රහතන් වහන්සේලාට එහෙම යම් කිසි කෙනෙක් දිහා දැක්කම එයා දුක් විඳිනවා. හැබැයි දුක් විඳිනවා දැහැ බලලා එයා දිහා බලලා නෙමෙයි hina වෙන්නේ. සතුටු වෙන්නේ. තමන් අරමුණු වෙන්නේ. මං එතන නැහැ. දැන් අපි හිතමු ඒක උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම මෙහෙම වෙනවා. දැන් ළමයි ටිකක් ඉන්නවා. ළමයි 10 දෙනෙක් ඉන්නවා. ඒ ළමයි 10 දෙනාගෙන් 5 දෙනෙක් එකතු වෙලා තිබෙන්නා වූ අඹ ගහකට ගහනවා. අවගහකට ගහලා
ඉතින් අබාතු කරර ඒවයින් ගහපු ඒවයි ගෙවල් වලටත් ඇදලා දැන් මහා නඩුවක් දැන් ගෙතිලා තියෙනවා. දැන් එතකොට පස් දෙනෙක් බේරිලා ඒකට සම්බන්ධ වුණේ නැහැ. පස් දෙනෙක් අරකට සම්බන්ධ වුණා. දැන් ගමේ මිනිස්සුත් ඇවිල්ලා දැන් මේක අහනවා කියනවා. දැන් ඉස්කෝලේටත් ඇවිල්ලා දැන් මෙහෙම තියේ. දැන් මේ නඩුව විපද පිසන වෙලාවේ අර ගිය නැති අයගෙන් උත් අහනවා. මේ ළමයාත් ගියාද? මේ ළමයාත් ගියාද? එහෙනම් ඒගොල්ලෝ කියනවා අපෝ අපෝ නෑ අපි ගියේ නෑ. බොහොම සන්තෝෂයි මම නම් ගියේ නෑ. කියලා අර නිකන් අමුතු හිනාවකින් කියනවා. ඒ කියන්නේ තමන්ගේ තිබෙන ඍජු භාවයනේ. අනිත් අය ඒකට ගියේ හින්දා ඒගොල්ලෝ විපතටපත් වෙච්ච හින්දා නෙවෙයි සතුටු වෙන්නේ. මම ඒකට ගියේ නෑ. අනේ මම නම් ගියේ නෑ. එතකොට මම බේරිච්ච එක පිළිබඳව අනේ මම නම් ගියේ නෑ. අපෝ අපෝ කියලා හරිම හිනාවකුත් දානවා. ඒ ආන්න ඒ වගේ කර්මය ආරම්මණය වෙනවා ඒ ක්‍රියාසිතට. ඒ වගේම සත් ආරම්මණය වෙනවා තමන් අරමුණු වෙනවා හේතුඵල ධර්ම. අන්න ඒවා තමයි අරමුණු වෙන්නේ. තේරුවන් සර්? අවසරයි ස්වාමිනාස. ඒකෙදි දැන් ප්‍රශ්නේදී පොඩි නිවැරදි කිරීමක් වෙන්ද කරගන්න තන හොඳ හිතුණා. මේ ලෝකෝත්තර හිතක් කියලා කිව්ව ස්වාමිනාස සාසිතාවාද හිත. ඒක අහේතුක ක්‍රියා හිතක් කියන එක නේද ස්වාමිනාස වෙන්න? තේරුවන් සර්? අනිවාර්යයෙන් මේක අහේතුක සිද්ධාත එකක්. අහේතුක සිද්ධාතය කියලා කියන්නේ එතනදී මේ විපාක උපදිනා වූ ගතියක් සහ ඒ වගේම ඒ ස්වභාවයක් ඒක නෑ ක්‍රියා මාත්‍ර ප්‍රමාණයක් පමණයි. එච්චරයි. ඊළඟ ප්‍රශ්නේ අහන්න බලන්න මහත්මයා මොකද කිව්වේ? සමහරවිට ස්වාමීන් වහන්සේ එකම ධර්මයක් අධිපති ආරම්මන ප්‍රත්‍ය වෙන්නත් පුළුවන්ද නැත්නම් සහජාත අධිපති ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නත් පුළුවන්ද කියලා අහනවා. එකම ධර්මයක් අධිපති වශයෙන් ආරම්මන අධිපති ප්‍රත්‍ය වෙන්නත් පුළුවන්ද? ඒකම සහජාත අධිපති ප්‍රත්‍ය වෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ. මෙහෙම වෙන්නේ ඒකේ ඒක ගැන පටලැවිල්ලක් තියෙනවා. ඒ පටලැවිල්ල ඒක බේර ගන්න ඕනේ. හේතුව අපි හිතමු මෙහෙම වටිනා ඇද්දලයක් අපි හිතමු මුතු කියලා. ගජමුතු අපි හිතමු ගජමුතු කියලා. ඉතින් ඒක වටිනා වස්තුවක් නේ. දැන් මේ ගජමුතු ගැන හිතන ගජමුතු ගැන හිතනකොට ඒ ගජමුතු ගැන හිතෙන් හිතනවා. ඒ ගජමුතු ගැන හිතන හිතික පහළ වෙන්නේ අර ගජමුතු කියන අරමුණ අල්ලගෙන. එතකොට ආරම්මන ප්‍රත්‍යයක් තිබෙනව ගජමුතු වල, අධිපති ප්‍රත්‍යයක් තියෙන ගජමුතු වල. හැබැයි සහජාත ප්‍රත්‍යය නෑ. සහජාත ප්‍රත්‍යය එන්නේ ආරම්මණය පැත්තට නෙවෙයි. ඒක පහළ වෙන්නේ ප්‍රති උප්පන්න ධර්ම පැත්තටයි. ඒ ගජමුතු අරමුණු කරගෙන හිත් පහළ වෙනවා. ගජමුතු අරමුණු කරගෙන සයිතිසික පහළ වෙනවා. ඒ පහළ වෙනකොට අර පැත්තෙන් ආරම්මන අධිපති වෙනවා, මේ පැත්තෙන් සිද්ධ වෙනවා ධර්මතා හතරක් සහජාත ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙනවා. සහජාත ධර්ම තියෙන්නේ සාජාත ධර්ම අධිපතිත්වයේ ඉන්නේ අරමුණු පැත්තට නෙවෙයි, ඒක හිත පැත්තටයි තියෙන්නේ. ඒක නිසා ඡන්දය වැඩ කරන්නේ, ඡන්දේ පහළ වෙන්නේ අර අරමුණු කරන්නා වූ අරමුණ දැනගන්න හිත පැත්තේ. එතකොට චිත්තේ පහළ වෙන්නේ අර අරමුණ දැනගන්න හිත පැත්තට බල වෙන්න. ඊට පස්සේ විමංසාවත් හිත පැත්තටයි. වීර්යය හිත පැත්තට. ඒක නිසා මේ ආරම්මන අධිපතිත්වය සහජාත අධිපතිත්වයේ ගැන ගන්නකොට එකක් අරමුණ පැත්තට යනවා, අනිත් එක ඒ අරමුණ දැනගන්න හිත පැත්තට එනවා. අරම සහජාත අධිපති හැටියට සලකන්නේ ධර්මතා හතරයි. ඒ තමයි ඡන්දේ, චිත්තේ, විරිය, විමර්ශන. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ එතකොට ඔතනදීම මේ ඉරිදිපාද හතර කියන්නේ තෝකමනේ. එහෙම සම්බන්ධයක් තියෙනවද ඉරිදිපාද හතරයි මේ සාජාත අධිපතිපත්ති හතර? තේරුම් ගන්න. ඔය ධර්මතා හතරම තමයි ඉරිදිපාද ධර්ම හැටියට බාර ගන්නෙ.
දැන් මෙතනදී මෙතනදී ඔය අධිපතිත්වයේ හැටියට සලකන්නේ අර අරමුණක් දැනගැනීමේදී අරමුණක් දැනගැනීමේදී ඒ අරමුණ දැනගන්ට ක්‍රියාත්මක වෙන්නා වූ හිතයි ඒ අරමුණ දැනගන්ට ක්‍රියාත්මක වෙන්නා වූ චෛතසික ධර්ම මණ්ඩියේ ඒ රංචු අතර ඔය හතරෙන් එක වතාවකට එක්කෙනෙක් විතර හතරම වෙන්නේ නැහැ එක වතාවකට එක්කෙනෙක් විතරක් ඉලිප්පිලා එක්කෝ හිත වෙන්න පුළුවන් එහෙම නැත්නම් වීර්ය වෙන්න පුළුවන් එහෙම නැත්නම් චෛතසික ඡන්දේ වෙන්න පුළුවන් ඒවා ඉලිප්පිලා ලීඩර්ෂිප් එකක් අරගෙන ක්‍රියාත්මක වෙනවා එතනදී ඒක අධිපතිත්වයෙන් වැඩ කරනවා හැබැයි ඒ හතර ඉර්ධිපාද හැටියට වැඩ කරනවා අර ඉර්ධි සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනකොට ඒක නිසා මේ හතරම ඉර්ධිපාද වෙනවා ඉර්ධිපාද හැටියට කතා කරනවා අර ඉර්ධි සම්බන්ධ කරනකොට මෙතන තියෙන සහජාත ස්වභාවයේදී සහජාත අධිපතිත්වයේ හැටියට සලකන ගතිය නැන්ස අවසරයි ආරම්මනාධිපති පක්ෂෙන් බලනසේ කුසල පක්ෂයේ තියෙන සිතිවිලි ප්‍රමද අධිපති බලන ආරම්මණය වෙන සන්නස දැන් අකුසල සිතක් ගත්තොත් එතනදී අපිට දැන් මෝහය කියන එකේ ඒ ඒ ඒ අවස්ථාවේදී අධිපති වෙනවද අකුසල පැත්තෙන් ගත්තොත් නැත්නම් කුසල පක්ෂයෙන් විතරද අපි අධිපති වශයෙන් ආරම්මණය ගන්න සමාවෙත් වන්තම් දෙපැත්තෙන් එනවා මේ ගොඩාක් ලෝභ මූලික සිත්වල ලෝභ මූලික සිත්වලින් ඒ කියන්නේ ආරම්මණයක් පද බල විදිහට ගන්න ගතිය තියෙන්නේ කුසල් පැත්තෙන් අනිවාර්යෙන් සිද්ධ වෙන එක හැබැයිව අකුසල් පැත්තෙන් ගත්තොත් එහෙම ලෝභ මූල හිත්වල තමයි දැන් අපි හිතමු ලෝභයේ වැඩින්නා වූ දෙයක් ඇති වුණාන් පස්සේ ඒක ගන්න වැඩි වැඩියෙන් හිතනවා එහෙම තියෙනවානේ ඒ වගේ තියෙනවා ගතියක් අර විමර්ශාව ගත්තයින් පස්සේ කුසල පැත්තේ වීරිය කියන එක කුසල වෙන්න පුළුවන් අකුසල වෙන්න පුළුවන් ඡන්දේ කියන එක කුසල වෙන්න පුළුවන් අකුසල වෙන්න පුළුවන් චිත්තේ කියන එක දෙපැත්තටම යන්න පුළුවන් ඒකේ ඒක නිසා ලෝභ මූල සිත්වල ප්‍රධානියම අකුසල පැත්තට ගියන් පස්සේ අනිත් ඒ වගේ කුසල් ටික සාමාන්‍යයෙන් ඔකේ සලකන්නේ සිත් 84ක් විතර. අනිත් ඒවා මේ අධිපතිත්වයේ දරන ඒවා හැටියට සලකන්නේ නැහැ. වම්බින් සම්මේ. තිරුවන් සරණයි. ඔස්සයි ස්වාමීන් වහන්සේ. මට හිතෙන ස්වාමීන් වහන්සේ දැන් අපි සාමාන්‍යයෙන් ජීවත් වෙනකොට ලෝකයේ එතකොට ලෞකිකත්වයේදී අපිට දැන් කොහොමද සත්පුද්ගල විදිහට හිතන්න වෙනවනේ. එතකොට දැන් මේ ඔබ වහන්සේ කියන ධර්මයක් එක්ක දැන් අපි හැමතිස්සෙම හිතට දෙනවා ඔබ ජීවත් වෙන්නේ ශක්ති ටිකක් සමග විතරයි. එතකොට මේ ශරීරයත් මේ හැම දෙයක්ම අභාවයට යනවා කියන එක අපි හිතට දෙනවා විතරම. එතකොට එහෙම දුන්නහම දැන් අපේ හිත පුරුදු කරනවා ඒකට. ඒ විදිහට පුරුදු කරාම දැන් අපි එතකොට සත්පුද්ගල භාවයෙන් විදීමක් වෙනවද ස්වාමීන් වහන්සේ? කප්පය 24 ම අපි දැන් අපිට හම්බෙන හැම අවස්ථාවෙම හිතට දෙනවා. ඔබ ජීවත් වෙන්නේ සත්පුද්ගලයන් සමග නෙවෙයි, ඔබ ශක්තියන් ටිකක් සමග පමණයි කියන අදහස. ඒක එහෙම තමයි. සත්‍යයක් හැටියට බාරය අරගෙන තිබෙන්නා වූ ගතිය හිතේ තද බල විදිහට කාවැදලා තියෙනවා. ධර්මයේ කිට්ටු කරගෙන අහන වෙලාවට ඒ වෙලාවට ඒ ශක්තියෙන් ධර්ම ශක්ති ස්වභාවයක් විතරයි මේ තියෙන්නේ කියලා මෙනෙහි වෙච්ච වෙලාවට තදංග වශයෙන් ඒක යට යනවා. ආයෙත් ඊට පස්සේ උඩට එනවා. ආයෙත් දා බණක් අහනකොට ආයෙත් තදංග වශයෙන් යටට යනවා. ආයෙ ටික වෙලාවක් ඉතින් ඒ gedara duri අතිපුතු ගානකට වැඩ කරනකොට ආයෙ එනවා අර පුජ්ජර සංඥාව. ආයෙ ඊට පස්සේ මෙනෙහි කරනකොට ආයෙ යට යනවා. ওই විදිහට තදංග වශයෙන් යට කර කර යට කර ගිහිල්ලා සමහර ලාටෝක මුදවට හිත සමාධිවත් වෙලා ඉතින් යනකොට දවස් දෙකක් දිගට අල්ල හිටිනවා. එතකොට විස්කම්බනේ වෙනවා. ඒ කියන්නේ යට යනවා. ටිකක් කියන්නේ වැඩිපුර කාලයකට. ඉතින් ආයෙත් ඉතින් එනවා. ඔහොමම එනවා. අවසානයේදී ඔක සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙලා යනවා. එතකල්ම ඉතින් මෙහෙම ගලුවෙන් පස්සේ අපි මේ විදිහට කතා කරන්න අර සදංග වශයෙන් හරි ඒක යකේනේ යන්නේ යට යන්නේ අවබෝධයක් එක්කනේ කොච්චර වටිනාද ඒක. බොහොම තින්සවන්නා.